හරිනේ ඇහෙනව නේද කට්ටියට දැන් මේ ලොග් වෙන්න බැරි වෙච්ච කට්ටියට දැන් YouTube එකට දාලා තියෙන්නේ කවුරු හරි ජොයින් වෙන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් YouTube එක යූස් කරන්නත් පුළුවන් හරිද පොඩ්ඩක් බලන්න එක ඇහෙනවනේ කට්ටියටම හරි ඕගොල්ලොන්ට ඇහෙනව නේද පොඩි මැසේජ් එකක් දාන්නකෝ ඇහෙනවනම් හරි එහෙනම් අපි පටන් ගමු ටිකක් වෙලා ගියා එතකොට තර්ඩ් ඉයර් අයට හරි එහෙනම් තර්ඩ් ඉයර් අයට ටැක් සම්බන්ධව ගොඩක් අහලා තිබ්බ ගැටලු තියෙනවා ගොඩක් අයට ඒක නිසා අපි අර සෙකන්ඩ් ඉයර් අයට සෙෂන්ස් කීපයක් කරා ටැක්ස් වලට කරා account costing ඒ වගේම තර්ඩ් ඉයර් අයටත් කරන්න කියලා ආපු රික්වෙස්ට් එක මත අපේ මේ ඔන්ලයින් අකුර සංවිධානය කරපු මේ එච්.එන්.ඩී ළමයින්ට කරන අත්වලක් විදියට පටන් ගත්ත මේ වැඩසටහනේ අපේ ඊළඟ එක විදියට අද දවසේ අපි ටැක්ස් වල තර්ඩ් ඉයර් පළවෙනි සෙෂන් එක කරන්න ප්ලෑන් කරලා තියෙනවා දැන් අපි ඒක පටන් ගන්න හදන්නේ හරිද එතකොට දැන් මෙතන ගොඩක් අයට මේ සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් අයිඩියා එක තියෙන අය ඇති හැබැයි බහුතරයකට ක්ලියර් අයිඩියා එකක් නැහැ සබ්ජෙක්ට් එක ගැන කතා කරද්දි තේරිච්ච විදිය ඒක නිසා මේකේ එක්සෑම් එකේ එන්න පුළුවන් හරිද
හරිද ටැක්ස් ලෝ එක හරියට දන්න කෙනෙක්ට ගාන හදන්න එච්චර අමාරුවක් නැහැ. ඒක නිසා පාස් පේපර් වලට මුලින්ම යන්න කලින් අපි මේන් ටැක්ස් ප්‍රොවිෂන්ස් ටික හරිද ඉන්කම් ටැක්ස් වලට අදාළ මේන් ටැක්ස් ප්‍රොවිෂන්ස් ටික අපි බලමු. අර මං කිව්වා සෙකන්ඩ් ඉයර් එකේ මං සෙෂන්ස් තුනක් විතර අපි කරා. ඒ සෙෂන්ස් තුන බලලා එන්න කියලා කිව්වා. ඒතර ඒ තුන මෙතන ඉන්න බහුතරයක් බලලා ඇති මං හිතනවා. ඒක නිසා අර බේසික් දේවල් ටික ඔයාට අයිඩියා එකක් ඇති. ඉතින් එතන ඉඳලා කන්ටිනියු කරනවා කියලා හිතලා තමයි මං කරන්නේ. හොඳේ. ඒතර එතන කතා වෙච්ච සමහරක් දේවල් අපි නැවත කතා කිරීම අවශ්‍ය නැහැ. හැබැයි නැවත මතක් කිරීමක් විදියට බේසික් දේවල් ටිකක් මං නැවත මතක් කරගෙන වැදගත් very important ඉන්කම් ටැක්ස් ප්‍රොවිෂන්ස් කීපයක් කතා කරනවා ඉන්කම් ටැක්ස් වලට අදාළව. හරිද? හරි. හරි ඔය ස්ක්‍රීන් එක පොඩ්ඩක් පොඩියට පේයි. මොකද මේ ටයිම් එක මැනේජ් කරගන්න ඕන හින්දා වැදගත් ප්‍රොවිෂන්ස් කීපයක් මම පොඩි නෝට් එකක් පොතෙන් තියනවා. ඒක මම ෂෙයා කරන්නම් ගෲප් එකට. එතකන් මම මේක වැදගත් දේවල් ටික ඔයාලට සමරයිස් කරන්නම්. හරිද? අපි දැන් මේ කතා කරන්නේ ඉන්කම් ටැක්ස් ගැනනේ. इनकम टैक्स चार्ज पर्सन लगे पर्सन हरद इनकम टैक्स चार्ज पर्सन लगे इनर रेवेन्यू डिपार्टमेंट इनकम टैक्स चार्ज करना लायबल पर्सन लगे इतना पर्सन की वट पास हरद पर्सन की वट पास मेतना इंडिविजुअल හරිද ඉන්ඩිවිජුවල් කම්පැනි ඊට පස්සේ පාර්ට්නර්ෂිප් පාර්ට්නර්ෂිප් හරිද එතකොට ඉන්කම් ටැක්ස් චාර්ජ් වෙන්නේ පර්සන්ස් ලගින් ඒතර පර්සන්ස් කියුවට පස්සේ අපිට මෙතන ඉන්ඩිවිජුවල්ස් ලත් ආйти कंपनी बेसिकली पार्टनरशिप ईट अमतर ट्रस्ट तीयन हरद इवे एनजीओ तीयन एगोलोत् मे इन रेवेन्यू इनकम टैक्स चार्ज करना इतकोट अपे वे सिलबस बेसिकली यहाँ इंडिविजुअल लगे कोहमद मे कंप्यूटेशन कराने कंपनी कोहमद मे कंप्यूटेशन कराने पार्टनरशिप कोहमद मे कंप्यूटेशन कराने की हरद इतकोट इन रेवेन्यू डिपार्टमेंट मेन मे पर्सन लगे टैक्स चार्ज करा इयर ऑफ असेसमेंट दवा हरद इनकम टैक्स चार्ज कराने इयर ऑफ असेसमेंट इयर ऑफ असेसमेंट हरद इयर ऑफ असेसमेंट तमा इनकम टैक्स चार्ज इतकोट इयर ऑफ असेसमेंट गर्स दवा पटांगा एप्रिल फर्स्ट नेक्स्ट इयर के 31 मार्च यानवा पीरियड अभी इयर ऑफ असेसमेंट का 12 मंथ्स पीरियड 12 मंथ्स पीरियड हरद इतना 12 मंथ्स पटांगा एव्री फर्स्ट एप्रिल नेक्स्ट इयर के 31 मार्च 12 मंथ्स पीरियड हरद इतकोट अभी यम इयर रेखा अदाल इंडिविजुअल के वेन पुलवा पार्टनरशिप वेन पुलवा कंपनी वेन पुलवा मे इनकम टैक्स इन रेवेन्यू के चार्ज कराने ये मुखाक मतद इनकम इनकम टैक्स चार्ज कराने मुखाक मतद टैक्सेबल इनकम मत हरद मेन मे गोलांगे टैक्सेबल इनकम टैक्सेबल इनकम हरद मेन मे गोलांगे टैक्सेबल इनकम इंडिविजुअल्स लगे टैक्सेबल इनकम चार्ज टैक्स कंपनी वाला टैक्सेबल इनकम में कितना चार्ज देना हुआ पार्टनरशिप वाला तेहमाई हरद पार्टनरशिप वाला तेहमाई हर ये तो कुछ है वो यहाँ दरना हुआ अभी मैं ईयर ऑफ असेसमेंट है कितना मैं करना कंप्यूटेशन ने के
බේස් වෙන්න ඕනේ ඒ අදාළ ඊරොක් ඇසස්මන්ට් එකට ඇප්ලිකබල් ටැක්ස් ලෝ එකේ හැටියට. හරිද? යම් පර්ටිකියුලර් ඊරොක් ඇසස්මන්ට් එකකට මේ කම්පියුටේෂන් එක අපි කරද්දී ඒ කම්පියුටේෂන් එක කරන්න ඕනේ ඒ ඊයර් එකට රිලේටඩ් ටැක්ස් ලෝ එකේ හැටියට. හරිද? එතකොට අපි 2020-21 ඊයර් එකේ කම්පියුටේෂන් එක කරනවා නම් 2021 ඊයර් එකේ ටැක්ස් ලෝ එකේ තියෙන ප්‍රොවිෂන්ස් වල හැටියට තමයි මේ කම්පියුටේෂන් එක කරන්න ඕනේ. හරිද? හරි. ඊට පස්සේ 1920 ඊයර් ඔෆ් ඇසස්මන්ට් එක කරනම් මේ කම්පියුටේෂන් එක කරාමේ ඒ 1920 ඊයර් ඔෆ් ඇසස්මන්ට් එකට රිලේටඩ් ටැක්ස් ලෝ එකේ හැටියට තමයි ටැක්ස් ප්‍රොවිෂන් ඇක්ට් එක සහ සබ්සීකොන්ට් ඇමෙන්ඩ්මන්ට්ස් වල හැටියට මේ කම්පියුටේෂන් එක අපි කරන්න ඕනේ. එතකොට ගැටලුවක් තිබ්බා. එතකොට ඕගොල්ලන්ගේ එක්සෑම් එකේ දෙනවා කම්පැනි ගාන. හරිද? මේ කම්පැනි ගාන හදන්න ඕනේ. එක්සෑම් එකේ දීලා තියෙයි මේක මොන ඊයර් ඔෆ් ඇසස්මන්ට් එකටද මේ කම්පියුටේෂන් එක කරන්න ඕනේ. ඒතකොට සමහරක් ළමයි කිව්වා මේක 1920 ඊයර් ඔෆ් ඇසස්මන්ට් එකට අදාළ වෙනවා කියලා. සමහරක් කට්ටිය කියලා තිබ්බා 2021 ඊයර් ඔෆ් ඇසස්මන්ට් එකකට ඊයර් ඔෆ් ඇසස්මන්ට් එකට එනවා කියලා. ඉතින් එතන පොඩි ඩවුට් එකක් මං හිතන්නේ තාම තියෙනවා. හරිද? එහෙම නේද? ඒ ඩවුට් එක තාම තියෙනව නේද? 1920 එක කන්ෆර්ම්ද? සමහරක් කට්ටිය කිව්වා 1920 ඊරොෆ් ඇසස්මන්ට් එකට එන්නේ කියලා. සමහරක් කට්ටිය කිව්වා 2021 කියලා. හරි. කොහොම වුණත් කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. 19-20 වෙන්න පුළුවන්, 20-21 වෙන්න පුළුවන්, මොකෙන් ඇහුවත් ලියන්න පුළුවන් වෙන විදියට කොතනද චේන්ජ් වෙලා තියෙන්නේ. දැන් කම්පැනි වලට අදාළව නම් ලොකු චේන්ජ් එකක් නැහැ මෙතන. හරිද? කම්පැනි ටැක්ස් වලට අදාළව ලොකු චේන්ජස් ප්‍රමාණයක් නැහැ. හැබැයි ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් වලට අදාළව සැලකිය යුතු චේන්ජස් වගේක් තිබ්බා. ඔය පර්සනල් රිලීෆ් කියලා එකක් තියෙනවා. ඒ රිලීෆ් එකේ අමවුන්ට් එක ලොකු ගාණක් වැඩි වුණා. 500,000 ට්‍රිප් එක 3 මිලියන් වැඩි වුණා. හරිද? ඊට පස්සේ කලින් තිබ්බ එම්ප්ලොයිමන්ට් රිලීෆ් එක විත්ඩ්‍රෝ වුණා. හරිද? එතකොට කලින් තිබ්බ පර්සනල් රිලීෆ් එකයි ඊට පස්සේ එම්ප්ලොයිමන්ට් රිලීෆ් එකයි දෙකටම තමයි 3 මිලියන් පර්සනල් රිලීෆ් එකක් ආවේ. ඊට පස්සේ අලුත් ඇමෙන්ඩ්මන්ට් එකේ හැටියට එක්ස්පෙන්ඩිචර් රිලීෆ් කියලා එකක් ආවා. එතකොට ගොඩාක් චේන්ජස් උනේ පර්සනල් ටැක්ස් වලට, ඉන්කම් ටැක්ස් වලට. හරිද? කම්පැනි ටැක්ස් වලදී ලොකු චේන්ජස් ප්‍රමාණයක් නැහැ. ලොකුවට පටල ගන්න නැතුව ඔයාට ගොඩ දා ගන්න පුළුවන්. ඒ ඇයි කියලා මම කියන්නම්. හරිද? හරි. ඒක 19-20 ගැටලුවක් කරගන්න එපා. අපි 19-20 ට බර තියලා 20-21 ආවත් ලියන්න පුළුවන් වෙන විදිහට මම කියන්නම්. හරිද? එතකොට දැන් ඉන්කම් ටැක්ස් චාර්ජ් වෙන්නේ ටැක්සබල් ඉන්කම් එක මතනේ. එහෙනම් මේ හැම පර්සන් කෙනෙක්ගෙම ඉන්ඩිවිජුවල් වෙන්න පුළුවන්, කම්පැනි එක වෙන්න පුළුවන්, පාර්ට්නර්ෂිප් එකක වෙන්න පුළුවන්, මේ ටැක්සබල් ඉන්කම් එක කම්පියුට් කරන්න ඕනේ. හරිද? ඒතර ටැක්සබල් ඉන්කම් එක කම්පියුට් කරන විදිය මං හිතනවා දැන් ඔයා දන්නවා. ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ කොහොමද කම්පියුට් කරන්නේ කියලා. හරිද? ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ කොහොමද කම්පියුට් කරන්නේ? ඊට පස්සේ කම්පැනි එක කොහොමද කම්පියුට් කරන්නේ? ඒවා මං හිතනවා ඔයා දන්නවා දැන් කියලා. එතකොට ඉන්ඩිවිජුවල් කෙනෙක්ට තියෙන ඉන්කම් සෝසස් මොනවද? හතරක් තියෙන්න පුළුවන්. තියෙනව නෙමෙයි, තියෙන්න පුළුවන්. මොනවද? එම්ප්ලොයිමන්ට් ඉන්කම් තියෙනවා. ඊට පස්සේ බිස්නස් ඉන්කම් තියෙනවා, ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් තියෙනවා, අද ඉන්කම් තියෙන්න පුළුවන්. හරිද? එතකොට එම්ප්ලොයිමන්ට්, හරිද, බිස්නස් ඉන්කම්, ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට්, අද. හරිද? ඒක මේකට ඔයා දන්නවා මොනවද කියන්නේ? ඇසෙසබල් ඉන්කම්. ඇසෙසබල් ඉන්කම්. ඇසෙසබල් ඉන්කම්. හරිද? හරිද? හරි. එතකොට මේ ඇසෙසබල් ඉන්කම් එකෙන් ඔයා දන්නවා මොනවද අඩු කරන්න දෙන්නේ?
මේ ඇසෙසබල් ඉන්කම් එකෙන් අඩු කරන්න දෙනවා ඉන්ඩිවිජුවල්ස් ලාගේ අන්න එතන ඔයා හොඳට බලන්න ඉන්ඩිවිජුවල්ස් ලාගේ අඩු කරන්න දෙනවා මොනවද රිලීෆ් රිලීෆ් තියෙනවා ඊට පස්සේ ක්වොලිෆයින් පේමන්ට් තියෙනවා හරිද මෙන්න මේක තමයි අපි කියන්නේ ටැක්සබල් ඉන්කම් ටැක්සබල් ඉන්කම් taxable income හරිද එතකොට මේ මේ ලියන નોට් එකේ වැදගත් කියලා හිතන දේවල් ටටක් ගාලා ලියාගෙන යන අපි ගොඩාක් දේවල් මේ විදිහට කතා කරගෙන යන පොඩි දෙයක්වත් මිස් කරගන්න එපා හැම දෙයක්ම ඔයා નોට් කරගන්න નોට් කරගෙන කරගෙන යන්න ටක් ගාලා හරිද එතකොට මේකේ තියෙන නිකන් කටපාඩමින් මේක දා ගන්නවා වෙනුවට මේ කන්සෙප්ට් එක ඔළුවට දා ගන්න එතකොට මේක ලේසියෙන්ම ගොඩ දා ගන්න පුළුවන් හරිද හරි එතකොට ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ පැහැදිලි. එතකොට කම්පැනියක් ගන්නකෝ. හරිද? කම්පැනියක් ගත්තට පස්සේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක තියෙනවද? කම්පැනියක් ගත්තට පස්සේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් නැහැ. හරිද? එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් නැහැ. හැබැයි කම්පැනි එක තියෙන මොකද්ද? බිස්නස් ඉන්කම් එකක්. කම්පැනි එක තියෙනවා බිස්නස් ඉන්කම් එකක්. කම්පැනි එක තියෙන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක්. අද ඉන්කම් එකක් තියෙන්න පුළුවන්. ආ එහෙනම් හරිද? ඇසෙසබල් ඉන්කම් එක ඔන්න කම්පැනි එක එනවා. හරිද? ඒතර කම්පැනි එකට රිලීෆ් නෑ. ක්වොලිෆයින් පේමන්ට් තියෙන පුළුවන් තියෙනවා තියෙන පුළුවන්. හරිද? ඒ අනුව ටැක්සබල් ඉන්කම් එක ඔන්න එනවා කම්පැනි එකක්. හරිද? ටැක්සබල් ඉන්කම් එක ඔන්න එනවා කම්පැනි එක. හරිද? එතකොට අර ඉන්ඩිවිජුවල්ස්ලට හම්බෙච්ච 3 මිලියන් රිලීෆ් එක තියෙනවද කම්පැනි එකට? 3 මිලියන් හෝ පරණ ලෝකයේ හැටියට 500,000 පර්සනල් රිලීෆ් එකක් තියෙනවද කම්පැනි එකට නැහැ. හරිද? එහෙම එකක් නැහැ. ඊට පස්සේ ඉන්ඩිවිජුවල් හොඳට මතක තියාගන්න ඉන්ඩිවිජුවල්ස්ලට තිබ්බ ඉන්ඩිවිජුවල්ස්ලට තියෙන රිලීෆ් මොනවද කියන්න බලන්න. 19-20 යුරෝ ඇසස්මන්ට් එකට අදාළ ඉන්ඩිවිජුවල්ස්ලට තියෙන රිලීෆ් මොනවද කියන්නක් ගන්න. ඉන්ඩිවිජුවල්ස්ලට තියෙන රිලීෆ් මොනවද 19-20 යුරෝ ඇසස්මන්ට් එකට අදාළව? पर्सनल रिलीफ तीनों 500,000 पर्सनल रिलीफ तीनों इट पासे को एम्प्लॉयमेंट रिलीफ के तीनों लाख सहाता तावे लाख सपहाई पर्सनल रिलीफ एम्प्लॉयमेंट रिलीफ लाख सहाता वही देखे वितर दे को वही देखे वितर दे एक्सपेंडिचर रिलीफ का 19-20 ईयर ऑफ एसेसमेंट के फालावी निमास नामे हटने දෙවෙනි මාස 3ට තියෙනවා හරිද පළවෙනි දැන් දැන් ඔයා දන්නවනේ දැන් අපි හදන්නේ අපෝ කිව්ව 2019-20 යුරෝ ඇසස්මන්ට් එකට අදාළව හරිද 2019-20 යුරෝ ඇසස්මන්ට් එකට අදාළවනේ අපි මේ කතා කරන්නේ එතකොට මේජර් චේන්ජ් එකක් වුණා 1 ජනවාරි 2020 2020 වල හරිද එතකොට අපි මේ කතා කරන්නේ 19-20 ඊරෝ ඇසස්මන්ට් එක නිසා චේන්ජ් එක වෙලා තියෙන්නේ 1 ජනවාරි 2020 නිසා ඒතර පරණ ප්‍රොවිෂන්ස් වල හැටියට 9 මන්ත්ස් තියෙනවා අලුත් ප්‍රොවිෂන් වල හැටියට 3 මන්ත්ස් තියෙනවා ඒක ඔයාලට දැනටම දන්නවා අර අපේ කලින් සෙෂන්ස් වල කතා කරලා තියෙනවා හරිද එතකොට අර එක්ස්පෙන්ඩිචර් රිලීෆ් එකක් තියෙනවා 3 මන්ත්ස් වලට අදාළව 3 මන්ත්ස් වලට අදාළව එක්ස්පෙන්ඩිචර් රිලීෆ් එකක් තියෙනවා ඉන්ඩිවිජුවල්ස් ලට ඊට අමතරව rent rent income එකක් තියෙනවා නම් ඒ rent income එකෙන් 25% rent relief එකකුත් තියෙනවා rent income එකට 25% repair and maintenance වලට දෙන 25% rent allowance එකකුත් relief එකකුත් තියෙනවා හරිද හරිද එහෙනම් ඔය ටික තමයි relief ටික 19-20 year එකට අදාළව තියෙන relief මොනවද personal relief ලක්ෂ 5යි employment relief ලක්ෂ 7යි එක්ස්පෙන්ඩිචර් රිලීෆ් වලින් තියෙනවා ඇත්තටම කිව්වොත් ලක්ෂ 3ක්. අයි අවුරුද්දට ලක්ෂ 12යි මාස 3කට ලක්ෂ 3යි. ඒක ලක්ෂ 3ක් තියෙනවා. ඊට අමතරව රෙන්ට් රිලීෆ් එකක් තියෙනවා 25% up to 25% gross rent එකෙන් 25% rent relief එකක් තියෙනවා. හරිද? හරි. එතකොට මට කියන්නකෝ personal relief එක තියෙනවද companies වලට? නෑ. employment relief එක company වලට තියෙනවද? නෑ. ඔය rent relief එක හිතනකො කම්පැනියක් ඒගොල්ලන්ගේ property එකක් rent out කරලා
එහෙනම් ඒ rent out කරපු property එකට අර individuals වලට දුන්නා වගේ 25% rent relief එකක් තියෙනවද companies වලට? තියෙනවද නැද්ද? rent relief එක තියෙනවද companies වලට? ඔව්ද නැද්ද? rent income එකක් තියෙන තියෙන individuals වලට තිබ්බ 25% relief එක companies වලට applicableද? නෑ. එහෙනම් හොඳට මතක තියාගන්න කොහරි මේ වැදගත් කියලා තියෙන වැදගත් කියවෙන දේවල් කොහෙන් හරි තරුවක් හරි දාලා ලියලා තියාගන්න. rent income එකට දෙන 25% rent relief එක companies වලට applicable නෑ. companies වලට අඩු කරගන්න බෑ. එහෙනම් individuals ලට විතරයි ඔය rent relief එක තියෙන්නේ. පැහැදිලිද? ඔව්. හරි. එතකොට එහෙනම් company එක computation එක පැහැදිලි. හරිද? partnership එකක පාර්ට්නර්ෂිප් එක කතන්දරේ වෙනස්. පාර්ට්නර්ෂිප් එක කතන්දරේ වෙනස්. ඒතර පාර්ට්නර්ෂිප් එකේ බිස්නස් ප්‍රොෆිට් එක කම්පියුට් කරලා 1920 ඉයර් එකට තිබ්බ විදිහ මම මේ දල වශයෙන් කියනවා ඩීටේල් කතා කරනවා. හරිද? 1920 ඉයර් ඔෆ් ඇසස්මන්ට් එකට පාර්ට්නර්ෂිප් එකකට තිබ්බේ මොකද්ද? පාර්ට්නර්ෂිප් එකේ බිස්නස් ප්‍රොෆිට් එක කම්පියුට් කරලා ඒ බිස්නස් ප්‍රොෆිට් එක ෂෙයා වෙනවනේ ෂෙයා මේ පාර්ට්නර්ස්ලා අතර අන්නේ ඒ ෂෙයා වෙන ප්‍රොෆිට් එකට 108ක විත්හෝල්ඩින් ටැක්ස් එකක් තමයි 1920 ඉයරකෙදි ගැහුවේ. හරිද? 1920 ඉයරකෙදි ගැහුවේ නෝමල් පාර්ට්නර්ෂිප් එකක ටැක්ස් ලෝ එකේ මේ විදියට බිස්නස් ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරාට පස්සේ ඒ බිස්නස් ප්‍රොෆිට් එක හවුල් කරුව අතර බෙදෙනවනේ ඩිවයිඩ් කරනවනේ. අන්නේ ඩිවයිඩ් කරනවනේ ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් ෂෙයාරින් රේෂියෝ එකට. අන්නේ බෙදුවට පස්සේ ඒ එන profit share එකට 108ක withholding tax එකක් තමයි ගැහුවේ. හැබැයි 2021 අවුරුද්දේදී ඕක වෙනස් වුණා. partnership එකට ඔය withholding tax එක අයින් වුණා. අයින් වෙලා partnership එකට ආව tax එකක්. හරිද? ඒ tax එකේ ඉන්නේ partnership එකේ business profit එක tax law එකේ විදිහට compute කරලා එනවනේ taxable income එකක්. ඒ taxable income එකේ 1 million වෙනකන් tax ගෙවන්න ඕනේ. ඊළඟ බැලන්ස් එකට 106 ගන්න ටැක්ස් එකක් ගෙවන්න ඕනේ ඒක ඉන්කම් ටැක්ස් එකක්. හරිද? ඒ ඉන්කම් ටැක්ස් එක පාර්ට්නර්ස්ලට ටැක්ස් ක්‍රෙඩිට් එකක් විදියට හම්බ වෙනවා. ඒ තමයි අලුත් ලෝ එක. හරිද? ඕක ඔයාට ඔළුවට ගියේ නැත්නම් හිතන්න ඕනේ ඔක අපි ඩීටේල් ගණන් කරද්දි කතා වෙනවා. මට කියන්න ඕනේ මේකේ මේ 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 තුන් දෙනාගේ තියෙන වෙනස. හරිද? මේ තුන් දෙනාගේ ඉන්ඩිවිජුවල් කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? පාර්ට්නර්ස්ලගේ employment income එකක් කියලා එකක් නැහැ. හරිද? partnership එකත් employment income කියලා එකක් නැහැ. හරිද? partnership වල employment income නේ business income එකක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ investment income, other income මේවා තියෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ එන business profit එක තමයි share කරගන්නේ. share කරලා 108ක 8% withholding tax එකක් ගහනවා. 108ක withholding tax එකක් ගහනවා partnership එකේ අර profit share amount එකට. ඒක ඊට පස්සේ partners ලට ඒක tax credit එකක් විදියට හම්බ වෙනවා. හරිද? ඒවා අපි detail කතා කරමු පස්සේ. දැනට ඔයාට තේරෙනවා individuals ලා වෙන්න පුළුවන්, company වෙන්න පුළුවන්, partnership එක වෙන්න පුළුවන්. මේ computation එක කරන basic ක්‍රමවේදය තමයි ඔය format එක තමයි ඕක. හරිද? හරි. හරිද? හරි. එතකොට ඉන්ඩිවිජුවල්ස් ලා ගත්තර පස්සේ ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ දැන් මෙතන ඉන්ඩිවිජුවල් කෙනෙක්ට තියෙන ඉන්කම් එකනේ මෙන්න මේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක. හරිද? එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක. හරිද? මේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක තමයි අපි ගොඩක් ඩීටේල් කතා කරා අර සෙකන්ඩ් ඉයර් අයට. ඒකටම අර මම සෙෂන්ස් තුනක් දාලා තිබ්බේ. ඒ සෙෂන්ස් තුන බලන්න. එතකොට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක කොහොමද කම්පියුට් කරන්නේ? හරිද? ඒක කොහොමද ඉන්ඩිවිජුවල් කෙනෙක්ට මොනවද තියෙන එම්ප්ලොයිමන්ට් බෙනිෆිට්? ඒ බෙනිෆිට් ගැන විස්තරාත්මකව කතා කරලා තියෙනවා ඒ සෙෂන්ස් තුනේ. එතකොට මම හිතන ඔයා ඒක බලලා ඇති. බලලා නැත්නම් ඒක පොඩ්ඩක් බලන්න නැවත. එතකොට ඔයාලට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක ගැන අයිඩියා එකක් එනවා. ඒ ඒ නොලෙජ් එක තියාගෙන අපි පාස් පේපර් කතා කරද්දී ඉන්ඩිවිජුවල්ස් ලට ඇවිල්ලා තියෙන ගණන් ටික කෙලින්ම හදමු. හරිද?
ටික කෙලින්ම හදනවා. එතකොට ඔයා අර තියරි පාට් එක කවර් වෙලා තියෙන නිසා ඔයාලට ටග් ගාලා හදන්න පුළුවන්. හරිද? ගණන් ටික කරද්දී ඒක බලමු. එතකොට මෙතන තියෙන විශේෂත්වය මෙන්න මේ බිස්නස් ඉන්කම් එක. මෙන්න මේ බිස්නස් ඉන්කම් එකයි ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකයි කොහොමද කම්පියුට් කරන්නේ? හරිද? බිස්නස් ඉන්කම් එක කොහොමද කම්පියුට් කරන්නේ? ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක කොහොමද කම්පියුට් කරන්නේ කියන එක තමයි ඔයා මෙතනදී හොඳටම බලා ගන්න ඕනේ. හරිද? අන්නේ බිස්නස් ඉන්කම් එකට සහ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකට අදාළව ටැක්ස් ලෝ එකේ තියෙන very important provisions මොනවද? ටැක්ස් ලෝ එකේ තියෙන provisions මොනවද කියලා අපි ඊළඟට කතා කරන්නයි මේ හදන්නේ. හරිද? හරි. ඔතෙන්ද එනකම් මොන හරි ගැටලුවක් තියෙනවද? මේ කියනවා 2019 20ට අදාළව ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ කම්පියුටේෂන් එක කරනවා නම් අර ලක්ෂ 5 සහ ලක්ෂ 7 කම්ප්ලීට් මේ ෆුල් අමවුන්ට් එක ගන්න බෑ. ෆුල් අමවුන්ට් එක ගන්න බෑ. එතකොට ලක්ෂ 5 සහ ලක්ෂ 7 තියෙන ඉයර් ඔෆ් ඇසෙස්මන්ට් එකකටනේ. එතකොට ওই ලක්ෂ 5 සහ ලක්ෂ 7 කතන්දරේ ඇප්ලයි වෙන්නේ පරණ ලෝ එකටනේ. ඒතර පරණ ලෝ එක ඇප්ලයි වුනේ 19 20 අවුරුද්දේ මාස 9කට විතරයි. එහෙනම් ලක්ෂ 5න් මාස 9ක ප්‍රමාණය තමයි පර්සනල් රිලීෆ්. ලක්ෂ 7 එම්ප්ලොයිමන්ට් රිලීෆ් එකෙන් මාස 9ක ප්‍රමාණය තමයි අපි පරණ ලෝ එකේ විදියට එම්ප්ලොයිමන්ට් රිලීෆ් කියලා ගන්න ඕනේ. දහනමේ 20ට ඩීටේල් දීලා තියෙද්දි 20 20 21කට හැදුවොත් වැරදිද? ඔව් ඉතින් අනිවාර්යෙන් වැරදිනේ නේද? මොකද මං කියවනේ ටැක්ස් අපි ටැක්ස් ලෝ එක ප්‍රොවිෂන්ස් ඇප්ලයි වෙන ඉයර් ඔෆ් ඇසෙස්මන්ට් එකනේ. එතකොට 1920 ඉයර් ඔෆ් ඇසෙස්මන්ට් එකේ කම්පියුටේෂන් එක 2021 ප්‍රොවිෂන්ස් වලින් හදනවා නම් අනිවාර්යෙන් ඔබ්වියස් ආන්සර් එක වැරදිනේ නේ. ඔයා බය වෙන්න එපා. 2020 මම අර දාලා තිබ්බ ටියුට් වගේක් තියෙනවා. ඒ ටිකත් බලන්න, ගණන් ටිකත් බලන්න. ඒ බලපුවම වෙනස තේරෙනවා. එහෙම කියලා තියෙනවානේ. ඔය එහෙම වුණොත් ඉතින් අර ඔයා එක්සෑම් එකේ දීලා තියෙන 19 20 කියන එක නොසලකා 2020 එකට දීලා තියෙන ইনফෝමේෂන් ටිකට අනුව හදන්න පුළුවන්. එතකොට එහෙනම් ඔයා assumption එකක් දාන්න ඕනේ මේ හදන්නේ 2021 year of assessment එකට මේ computation එක කියලා. තේරෙනවද මම ඔයාලට කියන එක? ඕනෙම ইনফෝමේෂන් එකක් 19 20ටද 2021 එකටද කියලා අනුව assumption එකක් දාලා හදන්න පුළුවන්. එතකොට ඔයා හිතන්නකෝ එක්සෑම් එකේ දීලා තියෙනවා 19 20 ඉයර් එකට කම්පියුටේෂන් එක කරන්න කියලා. ඔයා 2021 එකට අදාළ තිබ්බ ලෝ එකේ විදිහට කම්පියුටේෂන් එක කරනවා. එතකොට ඔයා හදන ආන්සර් එක කරෙක්ට් ආන්සර් එකක් වෙන්නේ 2021 එකට අදාළ ටැක්ස් ලෝ එකේ විදිහට ආන්සර් එක බැලුවොත්. හැබැයි ඔයාගේ ආන්සර් එක මේ බලන්නේ 19 20 තියෙන ටැක්ස් ලෝ එකේ විදිහට නම් ඔයාගේ ආන්සර් එක වැරදි. ඒකයි මම කියන්නේ. ඔයාගේ ලෙක්චරර්ස්ලා කියලා තියෙනවා නම් මේ දෙන ඩීටේල් අනුව 2021 එකට ඇසියුම් කරලා හදන්න කියලා ප්‍රශ්නයක් නැහැ. මගේ සම්චන් එකක් දාලා හදන්න. හරි හරි. අපි ඔය තියෙන ගැටලු ටික ඉස්සෙල්ලාම ඔයා මේකේ සබ්ජෙක්ට් එක ඔලුවට දාගෙන එතකොට ඔයාට මොන ඉයර් එකද දෙන්නේ ඒකට හදන්න පුළුවන් නේ. හරි. ඔතන එනකම් මම හිතනවා ගැටලුවක් නැතුව ඇති කියලා. හරිද? දැන් එතකොට අපි ඉන්ඩිවිජුවල් කෙනෙක්ට බිස්නස් ඉන්කම් එකක් තියෙන්න පුළුවන් නේ. ඔව්. ඊට පස්සේ කම්පැනි එකට බිස්නස් ඉන්කම් එකක් තියෙනෝනේ කොහොමත්. පාර්ට්නර්ෂිප් එකකටත් බිස්නස් ඉන්කම් එකක් තියෙනවා. එතකොට පටල ගන්න එපා. බිස්නස් ඉන්කම් එක ඉන්ඩිවිජුවල්ස් ලට කම්පියුට් කරන විදියයි, බිස්නස් ඉන්කම් එක කම්පැනිස් වලට කම්පියුට් කරන විදියයි, බිස්නස් ඉන්කම් එක පාර්ට්නර්ෂිප් එකකට කම්පියුට් කරන විදියයි කියලා වෙන වෙනම වෙනසක් නැහැ. වෙනසක් නැහැ. ඉන්ඩිවිජුවල්ස් ලගේ බිස්නස් ඉන්කම් එක මෙන්න මේ විදියට කම්පියුට් කරන්නේ ඉඳ වෙනසක් නැහැ. හරිද? ප්‍රොවිෂන්ස් ටික එකයි. පොඩි පොඩි ඔය ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකේ නම් පොඩි පොඩි චේන්ජස් ටිකක් තියෙනවා.
හැබැයි බිස්නස් ඉන්කම් එක ගත්තට පස්සේ ඕකේ චේන්ජ් එකක් නැහැ. ඒක නිසා ගැටලුවක් නැහැ. බිස්නස් ඉන්කම් එකට අදාළව මේ කියන්න හදන ඉන්කම් ටැක්ස් ලෝ එකේ තියෙන ප්‍රොවිෂන්ස් ටික ඉන්ඩිවිජුවල්ස් ලටත් අදාළයි, කම්පැනිස් වලටත් අදාළයි, පාර්ට්නර්ෂිප් වලටත් අදාළයි. එහෙනම් මතක තියාගන්න මේ කියන්න හදන ප්‍රොවිෂන්ස් ටික කාටත් අදාළයි කියලා. ඇත්ත වැඩිද කො ඉන්ඩිවිජුවල්ස් ලගේ බිස්නස් ප්‍රොෆිට් එක කොහොමද කම්පියුට් කරන්නේ, කො කම්පැනි වල කොහොමද, ඉඳ පටල ගන්න එපා. මේ කියන ප්‍රොවිෂන්ස් ටික කාටත් එකයි. හරිද? කාටත් එකයි. හරිද? හරි. එතකොට දැන් අපි හිතනවා අපි කම්පැනියක්ම එක්සැම්පල් එකට ගමුකෝ. කම්පැනි එකනේ දැන් ඉන්ඩිවිජුවල් ප්‍රොප්‍රයටර්ෂිප් එකක් තියෙනවා. මුත් කම්පැනියක් ගත්තොත් මොකක් හරි කමක් නැහැ. ප්‍රොප්‍රයටර්ෂිප් එකක් වේවා, කම්පැනියක් වේවා, ඒගොල්ලන්ගේ account set එකක් හදනවනේ හැම ව්‍යාපාරයක් වගේම. හරිද? එතකොට ඒගොල්ලන්ගේ financial statement ගත්තාම, හරිද? financial statement ගත්තාම, හරිද? මෙන්න තියෙනවා revenue එක. හරිද? revenue එක තියෙනවා. ඊට පස්සේ cost of sales තියෙනවා. හරිද? මේ තියෙන gross profit. gross profit. මේක හොඳට ඔළුවට දාගන්න. මම අර second year ළමයින්ටත් පැහැදිලිව මේ concept එක sessions වලදී කිව්වා. exam එකෙන් ඒ විදිහටම දීලා තිබ්බ, මම දන්න විදිහට කට්ටිය කියපු විදිහට. හැබැයි සමහරක් අය ඒක පටලගෙන තිබ්බා. ඒක නිසා මේ කියන concept එක හරියට ඔළුවට දාගන්න. මේ මොකද්ද කියන්නේ කියලා. හරිද? දැන් මේ ඔයා සාමාන්‍යයෙන් කම්පැනියක් හෝ වේවා, ප්‍රොප්‍රයිටර්ෂිප් එකක් හෝ වේවා, ඒ බිස්නස් එකට හදනවනේ accounts වල හැටියට profit and loss account එකක් හදනවනේ. අන්නේ profit and loss account එක තමයි මේ මම මේවට කියන්නේ. මේ financial statement. හරිද? හරි. එතකොට revenue එක තියෙනවා, cost of sales තියෙනවා, gross profit තියෙනවා. මේකෙන් අඩු කරනවා expenses. sorry, ඊට අමතරව තියෙන්න පුළුවන් other income. ඒකත් දාමු. add. other income. other income විදිහට මොනවද තියෙන්න පුළුවන්? තියෙන්න පුළුවන් dividend. dividend තියෙන්න පුළුවන්. ඊට පස්සේ interest. interest තියෙන්න පුළුවන්. ඊට පස්සේ rent income. rent income තියෙන්න පුළුවන්. හරිද? හරි. හරිද? ඊට පස්සේ තියෙනවා මොනවද? expenses. less expenses. හරිද? expenses වල තියෙනවා මොනවද? administrative expenses තියෙන පුළුවන්. ඊට පස්සේ sales and distribution. ඊට පස්සේ finance cost තියෙන පුළුවන්. හරිද? ඊට පස්සේ එනවා profit before tax. profit before tax එනවා PBT. හරිද? හරි. ඊට පස්සේ ඒකෙන් අඩු කරන මොකද්ද? tax. income tax. profit after tax. හරිද? හරි. ඕකනේ normal මේ සරලව format එකේ පොඩි පොඩි changes තියෙනවා. මම මේවට තේරෙන භාෂාවෙන් මේ කියන්නේ. ඉතින් මේ තියෙන accounting profit එකනේ. account set එකනේ මේ තියෙන්නේ. accounts වල හැටියට හදපු income statement එක තියෙන්නේ. හරි. එතකොට
එතකොට මේ account set එක ගත්තාම ඔයාට පේනවා account set එක ගත්තාම පේනවා මේ account set එකේ තියෙනවනේ මෙන්න මේ tax එක හරිද account set එකේ තියෙනවනේ මෙන්න මේ tax එක තියෙනවනේ මේ හරිද මේ මේ tax එක compute කරලා තියෙන්නේ මෙන්න මේ PBT එකට rate එකක් apply කරලාද PBT එකට rate එකක් apply කරලාද මේ tax එක compute කරලා තියෙන්නේ profit before tax එකට rate එකක් ගහලාද නෑනේ නෑ එහෙම නෙවෙයිනේ කරලා තියෙන්නේ එහෙම නෙවෙයිනේ කරලා තියෙන්නේ ඒතර මේ tax expense එක compute කරලා තියෙන්නේ කොහොමද හරිද මේ tax expense එක compute කරලා තියෙන්නේ කොහොමද හරිද මෙන්න මේ tax එක compute කරලා තියෙන්නේ ඔයා දන්නවා tax law එකේ විදිහට taxable income එකට taxable income එකට වැඩි කිරීම tax rate taxable income එකට tax rate apply කරලා තමයි මේ මේ tax එක tax එක compute කරලා තියෙන්නේ හරිද එතකොට මෙන්න මේ taxable income එක හරිද මේ taxable income එක කියන්නේ මේ PBT නෙවෙයිනේ මේ taxable income එක කියන්නේ PBT නෙවෙයිනේ නේ taxable income එක කියන්නේ accounts වල පෙන්නන profit before tax එක නෙවෙයිනේ එහෙනම් accounts වල පෙන්නන profit එකනේ අපි මේ convert කරන්නේ tax law එකේ විදිහට taxable profit එක විදිහට නේ එහෙනම් accounts වල පෙන්නන accounting profit එක මේ taxable profit එක විදිහට අපි compute කර ගන්නවා ඒතර ඔයාට මතකයි දැන් මම කලින් කිව්වා company එකක් ගත්තොත් company එක tax compute කරන format එක හරිද ඒ format එක දැන් ඔයාට මම හිතනවා ගැටලුවක් නැහැ company එක මොනවද තියෙන්න පුළුවන් income sources business income එකක් තියෙන්න පුළුවන් investment income එකක් තියෙන්න පුළුවන් ඊට පස්සේ other income එකක් තියෙන්න පුළුවන් අනේ income sources වල එකතුවට තමයි අපි කිව්වේ accessible income එක කියලා හරිද හරි එතකොට company එක tax computation business investment other මේ ටිකට අපි කියන accessible income හරිද ඊට පස්සේ මේකෙන් අඩු කරනවා qualifying payment අඩු කරාට පස්සේ තමයි ඉන්නේ taxable income taxable income හරිද company එක මේ computation එක කරන විදිහට පැහැදිලිනේ හරි එතකොට හරිද එතකොට දැන් ඔයාට exam එකේ දෙනවා ගාණක් දෙනවා information දීලා තියෙනවා එතකොට අපි දැන් ඔයාට තේරෙනවා මේ accounts වල පෙන්නලා තියෙන profit before tax එකට tax rate එක apply කරලා නෙවෙයි නෝයලා තියෙන්නේ. එහෙනම් මේ මෙන්න මේ income tax computation එක කරලා තියෙන්නේ. මෙන්න මේ income tax computation එක කරලා තියෙන්නේ මෙන්න මේ විදියට. මෙන්න මේ tax computation එක කරලා තියෙන්නේ taxable income එකට tax rate එක apply කරලා. එහෙනම් මේ taxable income එක හොයාගන්න ඉපේ. ඒතර හොයාගන්න මේ account set එකේ තියෙන figures අපි පරිවර්තනය කරගන්නවා convert කරගන්නවා tax law එකේ විදියට. හරිද යන්නේ අන්නේ අන්නේ කන්වර්ට් කරද්දි අන්නේ කන්වර්ට් කරද්දි tax law එකේ විදිහට දැන් මෙතන accounts වලදී අපි deduct කරපු accounts වලදී deduct කරපු expenses තියෙනවා ඒව tax law එකේ විදිහට allow කරන්නේ නැහැ හරිද tax law එකේ විදිහට allow කරන්නේ නැහැ එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ ඒවා අපි tax law එකේ විදිහට taxable income එක හොයද්දි ඒ බිස්නස් ප්‍රොෆිට් එක කම්පියුට් කරන කම්පියුටේෂන් එකේදී අපි ඒවා ඩිඩක්ට් කරන්නේ නැහැ. හරිද? ආ එහෙමනම් මෙන්න මේ බිස්නස් ප්‍රොෆිට් එක. හරිද? හොඳට මතක තියාගන්න මෙන්න මේ බිස්නස් ප්‍රොෆිට් එක අපි හොයන්නේ කොහොමද? රෙවෙනියු එකෙන්. රෙවෙනියු එකෙන් අඩු කරන්නේ මොනවද? allowable expenses. අන්න ඒක තමයි අපි කියන්නේ business profit කියලා. business profit. හරිද? එතකොට tax law එකේ විදිහට මේ accessible income එක
හැදිලා තියෙන්නේ මේ ඉන්කම් සෝසස් වලින් ඉන්නේ. එතකොට අපි ටැක්ස් ලෝ එකේ විදිහට බිස්නස් ඉන්කම් එක වෙනම කම්පියුට් කරන්න ඕනේ. ටැක්ස් ලෝ එකේ විදිහට ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක වෙනම කම්පියුට් කරන්න ඕනේ. ටැක්ස් ලෝ එකේ විදිහට අදර් ඉන්කම් එකක් තියෙනවා නම් අදර් ඉන්කම් එක වෙනම කම්පියුට් කරන්න ඕනේ. හරිද? අන්නේ ටැක්ස් ලෝ එකේ විදිහට අපි කම්පියුට් කරන එක තමයි ඔයා විසින් කරන්න ඕනේ. පැහැදිලි නේ මං කියන එක? ඔව්. එතකොට ඔයා දැනගන්න ඕනේ ටැක්ස් ලෝ එකේ විදිහට කොහොමද බිස්නස් ඉන්කම් එක කම්පියුට් කරන්නේ. එහෙනම් ටැක්ස් ලෝ එකේ විදිහට බිස්නස් ඉන්කම් එක කම්පියුට් කරන්නේ කොහොමද? ටැක්ස් ලෝ එකේ විදිහට බිස්නස් ඉන්කම් එක කම්පියුට් කරන්නේ කොහොමද? කම්පැනියේ ට්‍රේඩින් ඉන්කම් එකෙන් අඩු කරා නම් හරි allowable expenses. Allowable expenses. ඒතර allowable expenses අඩු කරාට පස්සේ එනවා business profit එක. ඊට පස්සේ ටැක්ස් ලෝ එකේ විදිහට කැල්කියුලේට් කරන්න එපා. ටැක්ස් ලෝ එකේ විදිහට කැල්කියුලේට් කරන්න එපා ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක. ඒතර ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක කොහොමද හොයන්නේ? ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකෙන් අඩු කරනවා ඒකට රිලේටඩ් එක්ස්පෙන්සස් මොනවා හරි තියෙනවා නම් එක්ස්පෙන්සස් සහ රිලීෆ් මොනවා හරි තියෙනවා නම් ඒව අඩු කරනවා. අන්න එනවා මොකද්ද? ඉන්වෙස්ට්මන්ට් ඉන්කම්. අන්න එනවා ඉන්වෙස්ට්මන්ට් ඉන්කම්. එහෙනම් හරි පැහැදිලි. ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ වේවා කම්පැනි එක වේවා ටැක්ස් කම්පියුටේෂන් එක කරන ෆෝමැට් එක ඔයාට පැහැදිලි. ඒ ෆෝමැට් එකේ හැටියට අපි බිස්නස් ඉන්කම් එක වෙනමත් ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක වෙනමත් අපි හොයනවා. ඉන්ඩිවිජුවල් කෙනෙක් නම් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකත් අපි වෙනම කම්පියුට් කරනවා. ඒක ඕක තමයි කරන්නේ. එතකොට බිස්නස් ඉන්කම් එක හොයද්දි බිස්නස් එකේ ඉන්කම් එකෙන් ඒ ඉන්කම් එක ජෙනරේට් කරන්න ඉන්ක කරලා තියෙන ටැක්ස් ලෝ එකේ විදිහට ඇලව් කරන එක්ස්පෙන්සස් ටික ඔයා ඩිඩක්ට් කරා නම් හරි. හරිද? බිස්නස් එකේ ඉන්කම් එකෙන් බිස්නස් එකේ මේන් ඉන්කම් එකෙන් අඩු කරනවා allowable expenses as per the tax law. හරිද? අඩු කරාට පස්සේ නම් business income. Investment income එක වෙන්නේ කොහොමද? Investment income එකෙන් අඩු කරනවා. ඒ investment income එකට අපි ඉන්ක කරපු expense එකක් තියෙනවා නම් අන්නේ expense එකයි ඊට අමතරව investment වලට relief එකක් මොන හරි තියෙනවා නම් අන්නේ relief එකයි අපි අයින් කරාට පස්සේ investment income එක එනවා. පැහැදිලිද? ඒ එන figures ටික තමයි අපි මේ computation එකට අරගෙන assessable income එක අපි හොයාගෙන taxable income එකට අපි arrive වෙන්නේ. පැහැදිලිද? ඔව්. එතකොට ඔන්න දැන් ඔය කට්ටියට එන ගැටලු දැන් ආනවා disallowable expenses add කරන්න ඕන නේද? නෑ එහෙම එකක් නෑ. එහෙම කියන්න බෑ. මං කියපු දේ ඔයාලට තේරුණේ නෑ ඒ කියන්නේ. හරිද? කටපාඩම් කරගන්න එපා. හරිද? කම්පැනියේ accounting profit එක compute වෙලා තියෙන විදිය පැහැදිලිනේ. ඔව්. එතකොට ටැක්ස් කම්පියුටේෂන් එක කරන ෆෝමැට් එක පැහැදිලිද? ටැක්ස් කම්පියුටේෂන් එක කරන ෆෝමැට් එක පැහැදිලිද නැද්ද? ඔව්ද නැද්ද? ටැක්ස් කම්පියුටේෂන් එක කරන ෆෝමැට් එක පැහැදිලිනේනේ. එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකයි, බිස්නස් ඉන්කම් එකයි, ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකයි, අද ඉන්කම් එක එකතු කරනවා. හරි. එතකොට ඔය ටැක්ස් කම්පියුටේෂන් එක කරන්න ඔයාලට ইনফরমේෂන් ඕනනේ. ඒ ইনফরমේෂන් ගන්න කොහෙන්ද? කම්පැනි account වලින්. කම්පැනි එක නම් ඔයා computation එක කරන්නේ කම්පැනි income එක හැදිලා තියෙන්නේ tax law එකේ විදිහට. දැන් ඔයා company business income එක separately compute කරන්න ඕනේ, investment income එක separately compute කරන්න ඕනේ. අන්නේ computation එකට figures ගන්න ඔයා කොහෙන්ද? tax computation එකට figures ගන්න කොහෙද company එක කියන්න? tax company tax වලට ආපුවාම tax computation එකට figures ගන්න කොහෙන්ද? figures ගන්න කොහෙන්ද? tax computation එක කරන්න company එක figures ගන්න කොහෙන්ද කියන්නකෝනේ. FS financial statement. ඔව්. එහෙනම් financial statement වලින් තමයි not only P&L balance sheet එකක් තෝනේ. balance sheet එකේ figures උත් ඔයා base කරගෙන තමයි මේ computation එක කරන්නේ. එහෙනම් company එක account set එක ready වෙලා තියෙනවා. ඒ account set එකකින් ඔයා figures අරගෙන ඔයා tax computation එක කරනවා. එතකොට tax computation එකේ තියෙනවා income sources. ඒ ඉන්කම් සෝසස් වල වෙන වෙනම කම්පියුට් කරන්න ඕනේ. එහෙනම් බිස්නස් ඉන්කම් එක කොහොමද හොයන්නේ ඔයා? රෙවෙනියු එකෙන් allowable expenses ටික අඩු කරා නම් හරි.
එතකොට මට කියන්න එතකොට මට කියන්න මෙන්න ඔයාට දීලා තියෙනවා කම්පැනි PNL එක මේ කම්පැනි PNL එකෙන් මට කියන්න බිස්නස් ඉන්කම් එක ඔයා හොයාගන්න එපේ හරිද කම්පැනි ප්‍රොෆිට් ඇන් ලොස් account එකයි බැලන්ස් ෂීට් එකයි ඔයාට දීලා තියෙනවා දැන් ඔයාට කරන්න ඕනේ මොකද්ද කම්පැනි ටැක්ස් කම්පියුටේෂන් එක කරන්න කම්පැනි බිස්නස් ඉන්කම් එක ඔයා හොයාගන්න එපේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක ඔයා හොයාගන්න එපේ එහෙනම් කම්පැනි බිස්නස් ප්‍රොෆිට් එක ඔයා කම්පියුට් කරන්න නම් මම කිව්වේ මොකද්ද රෙවෙනියු එකෙන් අලවබල් එක්ස්පෙන්සස් අඩු කරන්න එහෙනම් රෙවෙනියු එක කියන්නේ මොකද්ද මෙතන කම්පැනි සේල් එක නෝමල් ඩේ ටු ඩේ බිස්නස් එකේ ජෙනරේට් කරන සේල් එක ඒ සේල් එකෙන් අලවබල් එක්ස්පෙන්සස් විදියට තියෙන්නේ මොනවද බේසිකලි කොස්ට් ඔෆ් සේල් එකයි ඊට අමතරව ඒ ඉන්කම් එක ප්‍රොඩක්ෂන් එක ප්‍රොඩක්ෂන් ඔෆ් ඉන්කම් කියලා අපි කියනවා ඒ බිස්නස් එකේ ඉන්කම් එක ජෙනරේට් කරන්න දරලා තියෙන එක්ස්පෙන්සස් මෙතන අපි ඩිඩක්ට් කරන්න දෙනවා ඒ අනුව තමයි මේ බිස්නස් එකේ ප්‍රොෆිට් එක කම්පියුට් කරලා තියෙන්නේ හරිද බිස්නස් එකේ ප්‍රොෆිට් එක කම්පියුට් කරලා තියෙන්නේ හරිද එතකොට මතක තියාගන්න කම්පැනියේ PNL එකෙන් ෆිගර්ස් අරගෙන බිස්නස් ප්‍රොෆිට් එක කම්පියුට් කරද්දී රෙවෙනියු එකෙන් පටන් අරගෙන ඔයා හදනවා නම් ගාන රෙවෙනියු එකෙන් පටන් අරන් ගාන හදනවා නම් ඔයා අඩු කරන්න ඕනේ අලවබල් එක්ස්පෙන්සස් ටික එක්ස්පෙන්සස් ගැන කතා කරද්දී අලවබල් එක්ස්පෙන්සස් විතරයි ඔයා අඩු කරන්න ඕනේ ඒ රෙවෙනියු එකෙන් පටන් අරන් හදනවා නම් හරිද එතකොට රෙවෙනියු එකෙන් පටන් අරන් හදනවා නම් මෙතන තියෙනවා මොකද්ද කොස්ට් ඔෆ් සේල් cost of sales අඩු වෙන්න ඕනේ allowable expense එකක් විදියට ඊට cost of sales වලට අමතරව අද allowable expenses revenue එකෙන් පටන් අරගෙනම computation එක කරනවා නම් revenue එකෙන් අඩු කරන්න cost of sales යන් අද allowable expenses as per tax law එතකොට එනවා business profit එක tax law එකේ විදියට business profit එක එනවා හරිද පැහැදිලිද බැරි වෙලාවත් ඔයාට දෙනවා එක්සෑමින ගාණ දෙන්නේ ග්‍රොස් ප්‍රොෆිට් එකේ ඉඳලා තමයි account set එක දීලා තියෙන්නේ. ඉතුරු ටික දීලා නැහැ කියලා හිතන්නකෝ. එහෙමනම් ඔයා පටන් ගන්නනේ ග්‍රොස් ප්‍රොෆිට් එකේ. ග්‍රොස් ප්‍රොෆිට් එක දීලා තියෙනවා නම් අහපෝ cost of sales අඩු කරන්න දෙයක් නැහැ. ඔයාලට ඒක තේරෙනවනේ. එතකොට other allowable expenses ඔයා deduct කරා නම් හරි. ඒ අනුව arrive වෙනවා business profit එකට. business profit එකට arrive වෙනවා. පැහැදිලි. හරිද? ඔන්න ඔයා ඔය ඇහුවනේ disallowable expenses ඔය කතන්දරයක් කිව්වේ හිතන්නකෝ බැරි වෙලාවත් ගානේ දීලා තියෙනවා net profit එක net profit එක හරිද එතකොට මෙන්න මේ net profit එක දීලා තියෙන්නේ හරිද මෙන්න මේක දීලා තියෙනවා කියලා හිතන්නකෝ මේ මේක දීලා තියෙනවා net profit එක තමයි ගානේ දීලා තියෙන්නේ net profit එක දීලා තියෙනවා නම් net profit එක accounts වල net profit එක නෙවෙයි දීලා තියෙන්නේ. ඒතර account වල net profit එක ඇවිල්ලා තියෙන්නේ කොහමද? revenue එකෙන් cost of sales අඩු වෙලා තියෙනවා. other income එකතු වෙලා තියෙනවා. අනිකුත් accounts වල තියෙන හැම expense එකකුත් අඩු වෙලා තියෙනවා. එහෙම වෙලා තමයි net profit එකට arrive වෙලා තියෙන්නේ. හරිද? එතකොට net profit එක අපි පරිවර්තනය කරන්නේ පෑ taxable business profit එකනේ. tax law එකේ විදිහට business profit එක compute කරද්දි අපි මොකද කරන්න ඕනේ? නෙට් ප්‍රොෆිට් එකෙන් පටන් අරන් හදනවා නම් ඔයා මොකද කරන්න ඕනේ? ඩිස්අලවබල් එක්ස්පෙන්සස් ටික එකතු කරා නම් හරි. ඩිස්අලවබල් එක්ස්පෙන්සස් ටික එකතු කරන්න ඕනේ. අර ඔයා අහපු ප්‍රශ්නේ. හරිද? ඩිස්අලවබල් එක්ස්පෙන්සස් ඇඩ් බෑක් කරනවා. ඔයා කම්පියුටේෂන් එක පටන් අරගෙන හදනවා නම් නෙට් ප්‍රොෆිට් එකේ ඉඳලා. පැහැදිලිද? ඒක ක්ලියර් වෙන්න ඕනේ. ඊට අමතරව මතක තියාගන්න ඕනෙම කම්පැනි එක බහුතරයක් කම්පැනි වල other income තියෙනවා other income විදියට ගොඩාක් වෙලාවට තියෙන මොනවද dividend income තියෙනවා interest income තියෙනවා ඊට පස්සේ rent income තියෙනවා එතකොට මේ dividend interest rent income add වෙලානේ මේ net profit එක ඇවිල්ලා තියෙන්නේ ඒතර tax law එකේ විදිහට අපි හිතමු අපි මේ කතා කරන company trading business එකක් හරිද අපි මේ කතා කරන trading business එකක් ගැන මේ trading business එකේ මේන් ඔපරේෂන් එක වෙන්නේ ගුඩ්ස් ඉම්පෝර්ට් කරලා මෙහි ලෝකලි හෝල්සෙල් විකුණන එක. ඒක තමයි අපි මේ කතා කරන කම්පැනි නේචර් එක. ඒතර ඒ කම්පැනිය ඒ මේන් බිස්නස් එකට අමතරවනේ මේ ඉන්ට්‍රස්ට් එකක් earn කරන්න ඩිපොසිට් දාලා තියෙන්නේ
ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. එහෙමනම් මේ ඩිවිඩන්ඩ් ඉන්ට්‍රෙස්ට් රෙන්ට් ඉන්කම් කියන ඒවා ඒවා පාර්ට් ඔෆ් මේන් බිස්නස්ද? ඩිවිඩන්ඩ් ඉන්කම් එක, ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එක, රෙන්ට් ඉන්කම් එක කියන එක මේන් බිස්නස් එකේ ඉන්කම් එකක්ද? ඔව්ද නැද්ද? මේන් බිස්නස් එකේ ඉන්කම් එකක්ද ඔය ඩිවිඩන්ඩ් ඉන්ට්‍රෙස්ට් ඉන්කම් රෙන්ට් ඉන්කම් කියන්නේ මේන් බිස්නස් එකේ ඉන්කම්ද? මේන් බිස්නස් එකේ ඉන්කම්ද? නැහැනේ. එහෙනම් ඒව වැටෙන්නේ මොන ඉන්කම් වලටද? ඩිවිඩන්ඩ් ඉන්කම්, ඉන්ට්‍රෙස්ට් ඉන්කම්, රෙන්ට් ඉන්කම් වගේ ඒවා වැටෙන්නේ මොන ඉන්කම් එකටද? මතක තියාගන්න ඒවා ඉන්වෙස්ට්මන්ට් ඉන්කම්. ඒවා ඉන්වෙස්ට්මන්ට් ඉන්කම්. එහෙනම් ඒවා අපි ටැක්ස් කම්පියුටේෂන් එකේදී ඩිවිඩන්ඩ්, ඉන්ට්‍රෙස්ට්, රෙන්ට් වගේ දේවල් ගන්න ඕනේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකට. එතකොට මේ බිස්නස් ප්‍රොෆිට් එක කම්පියුට් කරද්දී මෙන්න මේ බිස්නස් ප්‍රොෆිට් එක කම්පියුට් කරද්දී මෙන්න මේ බිස්නස් ප්‍රොෆිට් එක කම්පියුට් කරද්දී මෙන්න මේ මෙදින අපි කිය මෙන්න මේ බිස්නස් ප්‍රොෆිට් එක කම්පියුට් කරද්දී අර ඩිවිඩන්ඩ්, ඉන්ට්‍රෙස්ට් ඉන්කම්, රෙන්ට් ඉන්කම් වගේ අපි කන්සිඩර් කරන්න බෑ. ඒවා අපි ඉග්නෝ කරලා තමයි බිස්නස් ප්‍රොෆිට් එක කම්පියුට් කරන්නේ. පැහැදිලියද? එතකොට ඔයා net profit එකෙන් පටන් අරන් හදනවා නම් මතක තියාගන්න net profit එකෙන් පටන් අරන් ගාණක් හදනවා නම් ඒ net profit එක ඇතුළේ මේ other income තියෙනවනේ නේ. මේවා categorize වෙන්න ඕනේ investment income විදිහටනේ. එහෙමනම් ඒ net profit එක ඇතුළේ තියෙන මේ investment income ඔයා අයින් කරන්න ඕනේ, minus කරලා අයින් කරන්න ඕනේ ඔයාගේ computation එකේ. හැබැයි ඔයා revenue එකෙන් පටන් අරන් හදනවා නම් revenue එකෙන් ආයා ඔයාට adjustment එකක් දාන්න දෙයක් නැහැ. අර ඩිවිඩන්ඩ් ඉන්ට්‍රෙස්ට් ඉන්කම් රෙන්ට් ඉන්කම් කෙලින්ම ක්ලාසිෆයි කරනවා ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් විදිහට. පැහැදිලිද? මේ වෙනකන් කියපු ටික ඔයාට ක්ලියර්ද? ඔය කියපු එක තේරුණාද? හරි, පැහැදිලිනේ. හරි, මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට අහන්න පුළුවන්. රෙවෙනු සේල් එක හොඳේ, රෙවෙනු කියන්නේ සේල්. හරි, හරි. එතකොට දැන් අපි බලන්න ඕනේ මෙන්න මේ ටැක්ස් ලෝ එකේ හැටියට. ටැක්ස් ලෝ එකේ විදිහට මම මෙන්න මේ මෙතන තමයි වට තියෙන ගැටලුව ගොඩාක්. මේ ටැක්ස් ලෝ එකේ විදිහට allowable expenses මොනවද? හරිද? හරි. එතකොට allowable expenses. එතකොට allowable expenses ටික tax rule එකේ විදිහට කියන එක තමයි බලන්න ඕනේ. අන්න ඒකට මම මේ පොඩි මේක detail කතා කරන්න තියෙන නිසා මම ටට්ටක් ගාලා පෙන්නන්නම්. මේක පොඩ්ඩක් අර type කරන්න time එක මදි හින්දා මේක screenshot වගේක් ගහලා දාලා තියෙන්නේ. හරි, බිස්නස් ඉන්කම්. එතකොට දැන් එහෙනම් අපි මේ මං කියාගෙන කියාගෙන යනවා වැදගත් ප්‍රොවිෂන්ස් ටික. allowable expenses, disallowable expenses මොනවද කියන එක ඔයා හරියට දැනගන්න ඕනේ. කොහේ හරි පැහැදිලිව නෝට් කරගන්න. දැන් උදාහරණයක් විදිහට මේ මෙතන entertainment expenses කියලා ඔයාට දීලා තියෙන ගාණේ තියෙනවා. එහෙනම් ඔයා දන්නවා ඒක tax law එකේ විදිහට අඩු කරන්න දෙන්නේ නැති එකක්. අඩු කරන්න දෙන්නේ නැති එක. අන්න ඒ වගේ මං එක්ස්පෙන්සස් වගේක් කියනවා. ඒ එක්ස්පෙන්සස් ටික ටැක්ස් ලෝ එකේ විදියට කොහොමද කියලා බලන්නයි මේ හදන්නේ. ඒක නිසා මම මේ නෝට් එකත් ඔයාලට ගෲප් එකට දාන්නම්. මේක ඉවරුනාම ඒ ඇරෙන්න වැදගත් දේවල් කියලා හිතනවා තරු දාගෙන හරි අංක දාගෙන හරි ෂෝට් නෝට් එකක් හදාගන්න මේ වෙලාවෙම. එතකොට ඔයාට ඒක මතකයි. ආ, ඒතරවට ඔය ෂෝට් නෝට් එක බලපුවම මතක් වෙනවා.
එන්ටර්ටේන්මන්ට් නම් බෑ ඩිස්ඇලව්. ඊට පස්සේ කැපිටල් ඇලවන්ස් නම් කොහොමද කම්පියුට් කරන්නේ? රෙන්ට් ඉන්කම් නම් කොහොමද? අන්න ඒ වගේ පොඩි ෂෝට් නෝට් එකක් ටට්ටක් ගාලා ගහගන්න. හරිද? මේක පොඩ්ඩක් පේන්නේ නැති ගතියක් ඒයි. නමුත් දැනගන්න එපා ඒක පොඩ්ඩක් zoom කරලා බලන්න. හරිද? ඒතර බිස්නස් ඉන්කම් එක කියන එක ඩෙෆිනිෂන් එකක් ඔය තියෙන්නේ. බිස්නස් ඉන්කම් එකේ ඩෙෆිනිෂන් එකක් තියෙන්නේ. හරි. එතකොට මෙතන බිස්නස් ඉන්කම් එක ඩිෆයින් කරලා තියෙනවා. හරිද? බිස්නස් ඉන්කම් එක ඩිෆයින් කරලා තියෙනවා මෙහෙම. Following amounts shall be included in calculating the gain and profit from a person from conducting a business from year of assessment. හරිද? එතකොට ඒ කියන්නේ ඕනෑම මේ මෙන්න මේ person ඔයා බලන්න මොකක් හරි low එක මොකක් හරි ටැක්ස් වල ප්‍රොවිෂන් එකක් බලද්දි බලන්න ඒ ප්‍රොවිෂන් එක ගැන කියලා තියෙන්නේ ඉන්ඩිවිජුවල්ද පර්සන්ද කියලා. පර්සන් කියලා කියපු ගමන් ඒක ඉන්ඩිවිජුවල්ස් ලටත් ඇප්ලයි වෙනවා, කෝපරේට් එන්ටිටීස් වලටත් ඇප්ලයි වෙනවා. හරිද? ආටත් ඇප්ලයි වෙනවා පර්සන් කියලා කියනවා නම්. හරිද? එතකොට මෙතන තියෙනවා සර්විස් ෆී, ඊට පස්සේ කන්සිඩරේෂන් රිසීව්ඩ් ඉන් රෙස්පෙක්ට් ඔෆ් ට්‍රේඩින් ස්ටොක්. එන සරලව රෙවෙනියු කියන්නේ මොකද්ද? බිස්නස් එකේ ඩේ ටු ඩේ ඔපරේෂන් එකේ සෙල් කරන්න ගෙනාපු ගුඩ්ස් තියෙනවනේ, ට්‍රේඩින් ස්ටොක්. අන්නේ ට්‍රේඩින් ස්ටොක් සෙල් කිරීම හරහා ආපු රෙවෙනියු එක තමයි මෙතන ට්‍රේඩින් ඉන්කම් එක නොහොත් රෙවෙනියු කියලා කියන්නේ. හරිද? රෙවෙනියු කියන්නේ ඒක. හරිද? එතකොට මතක තියාගන්න දැන් ඔයාට අහුවෙලා ඇති අර ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් කියලා කන්සෙප්ට් එකක් අහුවෙලා ඇති. ඒක මම කියන්න මොකද්ද කියලා ඒක පටල ගන්න එපා. හරිද? හරිද? ඔය ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් ගොඩක් අයට ගැටලුවක් තියෙන ඒරියා එකක්, ඒකත් මම කියන්නම්. හරිද? මෙතන රෙවෙනියු එක විදියට ගන්න මම හපක්කොත් රෙවෙනියු කියන්නේ බිස්නස් එකේ ට්‍රේඩින් ඉන්කම් එක. ට්‍රේඩින් ඉන්කම් එක. ඒතර බැරි වෙලාවත් මම මේ අහන එක කියනකො දැන් බිස්නස් එකට මොකක් හරි හම්බ වෙනවා gift එකක්. හරිද? gift එකක් හම්බ වෙනවා. ඒ වගේ එකක් ඔයාලට ගැටලුවක් තියෙන පුළුවන් tax වෙනවද නැද්ද කියලා. ඒ වගේ වෙලාවකදී ඔයා බලන්න ඕනේ මේ gift එක ලැබිලා තියෙන්නේ බිස්නස් එක කරගෙන යෑම වෙනුවෙන්ද? බිස්නස් එක කරගෙන යෑම වෙනුවෙන් gift එකක් ලැබිලා නම් අනිවාර්යෙන් ඒක part of business income. දැන් සමහරක් ඔය distribution කරන companies වල දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ, ඔයා Hemas Pharmaceutical එකේ distribution එකක් කරනවා. Hemas Pharmaceutical එකේ distribution එකක් කරනවා. Hemas Pharmaceutical එකේ distribution එකක් කරන ඔයාගේ business එකට ඒගොල්ලෝ ඔයා ඒගොල්ලෝ ඔයාට දීලා තියෙන ටාගට් ඇචීව් කරන නිසා ඔයාට හිතන්නකෝ ඔයාට gift එකක් දෙනවා. ඒතර ඔයා gift එක දුන්නේ ඇයි? business එක කරගෙන යෑම වෙනුවෙන්. එහෙමනම් ඒ gift එකත් අපි consider කරනවා part of business income. part of business income. අනේ ඒ වගේ ඒවත් ඔයා පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? ඊට පස්සේ deduction. හරිද? මෙන්න මේක තමයි අපිට වැදගත්. හරිද? මෙන්න මේ ඩිඩක්ෂන් අපි කොටස් තුනකට බෙදෙනවා. දැන් සමහරක් හරිද මේක වැදගත්, මේ ටික හරියට දන්නේ නැත්නම් ගණන් හදලා වැඩක් නැහැ. ඒක මම පොඩ්ඩක් ඔයාලට මතක් කරන්නේ මොනවද අඩු කරන්න දෙන්නේ, මොනවද අඩු කරන්න දෙන්නේ නැති කියලා. ඒක නිසා මේ ටික වැදගත්. මොකද මේ ටික දන්නේ නැතුව අපි ගණන් හදලා තේරුමක් නැහැ. හරිද? ඒතර ඉන්කම් එක පැහැදිලි. ඊට පස්සේ අපි බලමු අපි මේ කම්පියුට් කරන්න හදන්නේ බිස්නස් ප්‍රොෆිට් එකනේ. ඒතර බිස්නස් ප්‍රොෆිට් එක අපි කම්පියුට් කරන්නේ රෙවෙනියු එකෙන් allowable expenses අඩු කරලානේ. ඒතර රෙවෙනියු එක කියන්නේ normal trading business එක, එන ඉන්කම් එක. හරිද? ඒ ට්‍රේඩින් ඉන්කම් එකට ඩිවිඩන්ඩ් ඉන්කම්, ඉන්ට්‍රෙස්ට් ඉන්කම්, රෙන්ට් ඉන්කම් වගේ ඒවා තියෙන්න බෑ. හරිද? එහෙම තියෙන්න බෑ. හරිද? ඒ කියන්නේ ගුඩ්ස් ඉම්පෝට් කරලා සෙල් කරන business එකකට
රෙන්ට් ඉන්කම් එක කියන්නේ ඒගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක. හැබැයි ප්‍රොපර්ටි ඩෙවලොප් කරලා රෙන්ට් අවුට් කරන බිස්නස් එකකට ඒ රෙන්ට් ඉන්කම් එක ඒගොල්ලන්ගේ බිස්නස් ඉන්කම් එකක් වෙනවා. දැන් කම්පැනි මේන් බිස්නස් එක ප්‍රොපර්ටි රෙන්ට් අවුට් කරන එක නම් එතනදි රෙන්ට් ඉන්කම් එක බිස්නස් ඉන්කම් එක. මම මේ කියන්නේ ට්‍රේඩින් බිස්නස් එකක් කරන. ඒ කියන්නේ බඩු මෙහෙට ගෙනල්ලා විකුණන ව්‍යාපාරයක් ඒ බිස්නස් එකට අමතරව ඒගොල්ලන්ගේ ප්‍රොපර්ටි එකක් රෙන්ට් අවුට් කරලා ඉන්කම් එකක් આવොත් ඒක ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක්. ආයෝජන ආදායමක්. හැබැයි කම්පැනි මේන් ඔපරේෂන් එක ප්‍රොපර්ටි රෙන්ට් අවුට් කරන එකම නම් එතනදි රෙන්ට් ඉන්කම් එක බිස්නස් ඉන්කම් එකක් වෙනවා. පැහැදිලිනේ? හරි. හරි. ඊට පස්සේ ඔන්න ඉන්කම් එක ගැටලුවක් නැහැ. අපි බලමු එතකොට ඉන්කම් එකකින් අඩු කරන්න දෙන allowable expenses මොනවද? allow කරන්න නැති expenses මොනවද කියලා. එතකොට අන්නේ deductions මට කොටස් තුනකට කඩන්න පුළුවන්. මේ deduction කොටස් තුනකට කඩන්න පුළුවන්. එකක් තමයි general deduction, අනිත් එක main deduction, අනිත් එක specific deductions. ඔන්න deductions කොටස් තුනකට අපිට බෙදන්න පුළුවන්. පැහැදිලිනේ? හරි. අපි බලමු මොනවද මේ general deduction කියලා කියන්නේ කියලා. ආ වැදගත් තැන් ටික විතරයි මට කියන්නේ. හරි මෙතන මේ නෝට් එකේ ගොඩාක් කරුණු තියෙනවා මම වැදගත් ටික විතරක් ඔයාලට පොයින්ට් ෆෝම් එකකින් කියනවා ඒ ටික විතරක් ඔයා නෝට් කරගන්න ගොඩක් තියෙනවා ඒ ටික හිමීට ඔයා බලන්න හරිද එකක් තමයි මෙන්න මේ tax payable under Internal Revenue Act or other taxes levies specified by the Commissioner General Internal Revenue එතකොට ඔයා දන්නවා ඕනෙම කම්පැනි එක expenses ගත්තට පස්සේ ඒ කම්පැනිය ගෙවන taxes තියෙනවනේ මොනවද කම්පැනියක් ගෙවන taxes මට කියන්න බලන්න කම්පැනියක් ගෙවන taxes මොනවද තියෙන්නේ කම්පැනියක් ගෙවන taxes මට කියන්න කම්පැනියක් ගෙවන taxes මොනවද තියෙන්නේ තට්ටක් ගාලා කියන්න කම්පැනියක් ගෙවන taxes value added tax එක තියෙනවා NBT කලින් තිබ්බා දැන් නැහැ 19 20 අවුරුද්දේ තිබ්බා ඔයාට දෙන ගාන NBT තියෙන්න පුළුවන් හරිද ESC හරි ඔය තුන ඇති ඊට අමතරව ඉන්කම් ටැක්ස් එහෙනම් ඔයා දන්න ටැක්ස් වර්ග හතරක් මම දැන් ඔයාලට කිව්ව මොනවද වැලියු ඇඩඩ් ටැක්ස් NBT දැන් නැහැ හැබැයි 19 20 දි තිබ්බා එහෙනම් මම NBT ත් කියනවා මොකද ගණන් වල දෙන නිසා NBT ඊට පස්සේ ESC ඊට පස්සේ ඉන්කම් ටැක්ස් එතකොට දැන් ඔයාට ගැටලුවක් තියෙන්න ඕනේ බිස්නස් එකක ප්‍රොෆිට් එක කම්පියුට් කරද්දී මේ ගෙවන ටැක්සස් එක්ස්පෙන්ස් එකක් විදියට අඩු කරන්න දෙනවද බිස්නස් එකක් පේ කරන ටැක්සස් අලවබල් එක්ස්පෙන්ස් එකක්ද ඔව්ද නැද්ද කියන්න කියන්න pay කියලා කියන්නේ කම්පැනියක් ගෙවන ටැක්ස් එකක් නෙවෙයි ඒක එම්ප්ලොයි ගෙවන්න ඕන එකක් තමයි ඩිඩක්ට් කරලා ගෙවන එකක් ඒ හින්දා pay කියන එක කම්පැනියක් ගෙවන ටැක්ස් එකක් නෙවෙයි හරි මම දැන් අහුව ප්‍රශ්නේ මොකද්ද කම්පැනියක් ඕනෙම ව්‍යාපාරයක් ගෙවන වැලියු ඇඩඩ් ටැක්ස් NBT ESC ඉන්කම් ටැක්ස් වගේ ඒවා බිස්නස් ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරද්දී ඩිඩක්ට් කරන්න දෙන allowable එක්ස්පෙන්ස් එකක්ද අන්න හරි උත්තරේ ආවා සමහරක් ඒවා allowable සමහරක් ඒවා disallow එහෙනම් මට කියන්න මොනවද allowable ඔයාගේ ගානේ දීලා තියෙනවා මෙන්න ටැක්සස් වගේක් accounting profit එක හොයද්දී අඩු කරලා. එහෙනම් ඔයාට අක්ගාලා හිතන්න ඕනේ මේක tax law එකේ විදියට deduct කරන්න දෙනවද නැද්ද කියලානේ. එහෙනම් මට කියන්න මොන taxද tax law එකේ විදියට deduct කරන්න දෙන්නේ මොනවද deduct කරන්න දෙන්නේ නැත්තේ. මතක තියාගන්න income tax computation එක කරද්දී company එකේ උපු income taxes expense එකක් විදියට අඩු කරන්න පුළුවන්ද? බෑ. income tax එක්ස්පෙන්ස් එකක් විදියට ටැක්ස් කම්පියුටේෂන් එකේදී අඩු කරන්න බෑ. එහෙනම් ඉන්කම් ටැක්ස් අඩු කරන්න බෑ. තව මොනවද? ඉන්කම් ටැක්ස් අඩු කරන්න බෑ. ESC අඩු කරන්න බෑ. ESC කලින් තිබ්බ දැන් නෑ. හැබැයි 19 20 අවුරුද්දට දෙන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න ESC කියන එකත් එක්ස්පෙන්ස් එකක් නෙවෙයි. ESC කියන එක කම්පැනි එක අර ගෙවන්න ඕන ඉන්කම් ටැක්ස් කලින් ගෙවලා ඇඩ්වාන්ස් පේමන්ට් එකක්. ESC කියන ටැක්ස් ක්‍රෙඩිට් එකක් ඒ දවස්වල හැටියට එනම් මතක තියාගන්න account set එකේ තියෙනවනම් ESC account set එකේ තියෙනවනම් income tax ඒවා allowable expenses නෙවෙයි. හරිද?
ඒව allowable expense එකක් නෙවෙයි. හැබැයි value added tax එක ඔයා දන්නවා VAT එක ගෙවන කම්පැනි වලට VAT එක claim කරන්න පුළුවන්. අපි ඒක VAT session එකක් කතා කරද්දි බලමු. VAT එකක් claim කරන්න පුළුවන්. claim කරගන්න බැරි ගෙවන්න ඕනේ VAT එකට අදාළව දැන් හිතන්නකෝ මෙහෙම සමහරක් කම්පැනි VAT වලට register වෙලා නැහැ. VAT වලට register වුණේ නැති වුණාට බඩු purchase කරද්දි VAT එක ගෙවනවා. ඒතර මං අහන්නේ VAT registered නැති කම්පැනියක් සේල් එකට VAT ගෙවන්නේ නැති කම්පැනියක් මම මේ කියන්නේ. සේල් එකට VAT ගෙවන්නේ නැති කම්පැනියක් බඩු පර්චේස් කරද්දි ගෙවන VAT එක එක්ස්පෙන්ස් එකක් වෙනවනේ. ඒක එක්ස්පෙන්ස් එකක්. account වලදී ඒක එක්ස්පෙන්ස් එකක් විදිහට write off කරලා තියෙනවා. VAT එක්ස්පෙන්ස් එක එහෙම නැත්නම් purchasers ඇතුලේ ඔක තියෙනවා. එහෙනම් මම අහන සරල ප්‍රශ්නේ හරි ඔය VAT එක එක්ස්පෙන්ස් එකක් විදිහට income tax එකේදී claim කරන්න පුළුවන්ද? අඩු කරන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? VAT එක allowable expense එකක්ද නැද්ද? يعني claim නොකරපු VAT එක allowable expense එකක්ද නැද්ද? No. VAT වලට register වෙච්ච නැති කම්පැනියක් හෝ VAT වලට register වුණත් claim කරගන්න බැරි input VAT එක. මං අහන්නේ income tax වලදී claim කරගන්න පුළුවන්ද බැරිද? Allowable ද disallowable ද? ඒක allowable expense එකක්. value added tax එක disallowable value added tax එක disallow කියලා කියන්නේ අර output VAT එකට claim කරගන්න බැරි වෙච්ච VAT එක income tax එකේදී expense එකක් විදියට අඩු කරන්න පුළුවන්. එහෙනම් allowable expense එකක්. ඊට අමතරව ඒ දවස් වල හැටියට NBT එකක් claim කර අඩු කරන්න පුළුවන් tax law එකේ විදියට. එහෙනම් VAT එකත් අඩු කරන්න පුළුවන් NBT එකත් අඩු කරන්න පුළුවන්. හරිද? මේ මෙතන මේ VAT on financial service කියන එක පටල ගන්න එපා. VAT on financial service කියන එක apply වෙන්නේ bank and financial institution. මේක apply වෙන්නේ banks වලට. banks කියලා හිතන්නකෝ. normal business එකකට VAT on FS කියන එක නැහැ. ඒක නිසා මේ වැටුයි ඔයා කතා කරන ওই වැටුයි දෙකක් හොඳේ. මේ VAT on financial service කියන බැංකු විසින් ගෙවන්න ඕනේ VAT එකක්. බැංකු financial institution හැර අනිත් business ගෙවන්න ඕනේ වැට් තියෙනෝනේ අන්නේ වැට් ගැන තමයි මේ අපි දැන් කතා කරේ. ඒව claim කරන්න පුළුවන්. income tax computation එකේදී allowable expense එකක් විදියට අඩු කරන්න දෙනවා. හරිද? එහෙනම් ඔයාගේ ගානේ NBT තියෙන්න පුළුවන්. ඔයාගේ ගානේ value added tax තියෙන්න පුළුවන්. එහෙමනම් ඒව මතක තියාගන්න tax law එකේ විදියට allow කරන expenses කියලා. හරිද? ටැක්ස් ලෝ එකේ විදිහට එලව් කරනවා ඒවා. විශ්ව විෂයකටත් වෙනසක් නැහැ. හැමම තමයි හොඳේ. වැට් එක හබ පොඩ්ඩක් මම කියන්න දැන්. මෙහෙමයි දැන් ආද ඉන්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එකට value added tax ගෙවන්න ඕනේ VAT registered කට්ටියනේ. හරිද? ඒතර VAT registered කට්ටිය බඩු purchase කරද්දී වැට් එකක් ගෙවනවනේ අන්නේ වැට් එක ඒගොල්ලෝ ගෙවන්න ඕනේ අවුට්පුට් වැට් එකකින් අඩු කරගන්න පුළුවන්. හැබැයි හිතන්නකෝ වැට් වලට රෙජිස්ටර් වෙච්ච නැති එක්කෙනෙක්. ඒ කියන්නේ සේල් එකට වැට් ගෙවන්න ඕනේ නැති එක්කෙනෙක්. එහෙනම් එයා බඩු පර්චේස් කරද්දි ඒ පර්චේසින් ප්‍රයිස් එකේ වැට් එක තියෙනවනේ. ඒතර අන්නේ වැට් එක account කරොත් බැරි වෙලාවත් expense එකක් විදියට separately ඕක account කරන අයත් තියෙනවා. සමහරක් කට්ටිය ඕක purchase price එක ඇතුළෙම accounts කරන යත් ඉන්නවා. කොහොම හරි කමක් නැහැ. VAT කියන්නේ එතකොට allow කරන expense එකක්. business එකේ allow කරන expense එකක්. හරිද? ඒක income tax එකේදී අඩු කරගන්න පුළුවන්. හරි. එතකොට VAT NBT claim කරන්න පුළුවන්. income tax ESC කියන ඒවා tax computation එකේදී අඩු කරන්න බෑ. හරි. ඔන්න එකක් කිව්වා. ඊට පස්සේ ඊළඟ එක interest penalties fines payable to any government or political subdivision in relation to breach of any written law. එහෙනම් ගොඩාක් බිස්නස් වල තියෙනවා මොකක් හරි රජයට ගේපු දඩයක් තියෙනවා. දඩ වන්දි ගේපු ඒවා තියෙනවා මොකක් හරි නීතියක් අඩගිරීම වෙනුවෙන් දඩයක් ගෙවලා. එහෙනම් ඒ වගේ ඒවා accounts වල තියෙනවා. හැබැයි tax law එකේ විදිහට ඒවා අඩු කරන්න දෙනවද නැහැ. හරිද? කිසිම penalty එකක් penalties fines payable to government or any subdivision
in relation to breach of any written law neethiya kadakirima wenuwen gewana dada tax law eke income tax computation එක කරද්දි allow කරන expense එකක් නෙවෙයි එනං ඒවා disallow හරිද හරි ඊට පස්සේ තියෙනවා ඔන්න තව වැදගත් කාරණාවක් සමහරක් income තියෙනවා tax වලදී exempt වෙනවා ඒ කියන්නේ income tax ගෙවන්න ඕනේ නැති income තියෙනවා හරිද income tax ගෙවන්න ඕනේ නැති income තියෙනවා ඔය agriculture business එහෙම තියෙනවා අපි පස්සේ කියමු හරිද එතකොට එතකොට මොකක් හරි expense එකක් ink කරලා තියෙනවා නම් ඒකේ income එක tax වල tax law එකේ විදිහට exempt නම් income එක exempt නම් ඒ income එක generate කරන්න දරපු expenses expense එකක් විදිහට tax law එකේ විදිහට allow කරන්නේ නැහැ ඒක disallow ඒ කියන්නේ claim කරන්න බෑ ඒ කියන්නේ income එක exempt නම් පටල ගන්න එපා දැන් හැමෝගෙම රජය බදු අය කරන්නේ නැහනේ සමහරක් බිස්නස් තියෙනවා බදු අය නොකරන අන්නේ බදු අය නොකරන ඇතැම් බිස්නස් වල ඉන්කම් එකට බදු ගෙවන්න නැත්නම් ඒ බදු නොගෙවන ඉන්කම් එකට අදාළව ගෙවනෝ නම් දරනෝ නම් යම් වියදමක් ඒ වියදම් අඩු කරන්න දෙන්නෙත් නැහැ ඇත්තනේ ඉන්කම් එකට ටැක්ස් ගෙවන්න නැත්නම් එක්ස්පෙන්ස් එකට කොහොමත් එක්ස්පෙන්ස් එක කොහොමත් අඩු කරන්න බෑනේ අන්න එහෙම එකක් තමයි මේ කියන්නේ හරිද expenditure in deriving exempt amount of final withholding payment එහෙනම් මොකක් හරි එක්ස්පෙන්ස් එකක් දරලා තියෙනවා නම් exempt income එකට අදාළව ඒවා tax law එකේ විදියට allow වෙන්නේ නැහැ allow වෙන්නේ නැහැ මෙන්න මේ කියන ප්‍රොවිෂන් එක apply වෙන්නේ individuals ලට හොඳේ individuals ලට හරිද retirement contribution unless those are included in calculating the income employee consists of contribution by the employer අර retirement contribution ඔයා දන්නවා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සේවකයන්ගේ 100ට 8ක් contribution එකක් යනවනේ salary එකෙන් ඒතර ඒක tax වෙන්නේ at the time of retirement නේ ඒ වගේ මේක exempt උත් වෙනවනේ එතකොට 100ට 8 දායකයේ වියදමක් විදිහට අඩු කරන්න පුළුවන්ද බෑ අන්න එහෙම එකක් ඔය කියන්නේ එහෙනම් ඒව අඩු කරන්න දෙන්නේ නැහැ එක්ස්පෙන්ස් එකක් විදිහට මේක අපි කතා කරා අර එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක කතා කරද්දිත් ඔක කතා කරපු ඒරියා එකක් ඊට පස්සේ ඩිවිඩන්ඩ් මතක තියාගන්න කම්පැනිේ ඔයාගේ එක්ස්එම් එකේ දෙන ගාණේ දීලා තියෙන්න පුළුවන් ඩිවිඩන්ඩ් පේමන්ට් එකක් ෂෙයා හෝල්ඩර්ස්ලට ඩිවිඩන්ඩ් ගෙවලා එහෙනම් ෂෙයා හෝල්ඩර්ස්ලට ගෙවපු ඩිවිඩන්ඩ් එක්ස්පෙන්ස් එකක් විදිහට අඩු කරන්න දෙනවද ටැක්ස් රෝ එකේ විදිහට නෑ එහෙනම් ඩිවිඩන්ඩ් කියන එක ඇලව් කරන එක්ස්පෙන්ස් එකක් නෙවෙයි එහෙනම් ඒක ටැක්ස් රෝ එකේ විදිහට අඩු කරන්නේ නෑ හරිද අඩු කරන්නේ නෑ හරි මෙන්න ඔයා දන්න එක එන්ටර්ටේන්මන්ට් එක්ස්පෙන්සස් හරිද එන්ටර්ටේන්මන්ට් එක්ස්පෙන්සස් ඩිස්ඇලව් ඩිස්ඇලව් එන්ටර්ටේන්මන්ට් එක්ස්පෙන්සස් ඩිස්ඇලව් හරිද එන්ටර්ටේන්මන්ට් එක්ස්පෙන්සස් තියෙනවා නම් ඒව ඩිස්ඇලව් හරිද ඒක මට කියන්න ඕනේ වැදගත් කාරණාවක් ඒක ඔයාලගේ ගණන් වල ගොඩාක් තැන් වල තියෙනවා එන්ටර්ටේන්මන්ට් එක්ස්පෙන්සස් කියලා එහෙනම් මතක තියාගන්න ටැක්ස් කම්පියුටේෂන් එක කරද්දී එන්ටර්ටේන්මන්ට් රිලේටඩ් එක්ස්පෙන්සස් තියෙනවා නම් ඒව ඩිඩක්ට් කරන්න බෑ ඒව ඩිඩක්ට් කරන්න බෑ හරිද අන්න ඊළඟ වැදගත් කාරණාව මේක අනිවාර්යෙන් මතක තියාගන්න an amount transferred to reserve or provision ඕනෙම කම්පැනි එක accounts වල තියෙන provisions දාපු ඒවා bad debt provision වෙන්න පුළුවන් stocks වලට දාපු slow moving stock වලට දාපු provisions තියෙන්න පුළුවන් එහෙනම් මතක තියාගන්න provision allow කරන expense එකක් නෙමෙයි ඒක disallow මොකද ඒ expense එක තාම ink කරලා නැහනේ එහෙනම් tax law එකේ කියන්නේ expense එකක් claim කරන්න පුළුවන් ඒ expense එක already incurred නා ඒතර provision එකක් දාන්න අපි future ink කරන්න වෙයි කියලා හිතන expense එකට එහෙනම් provisions claim කරන්න පුළුවන් expense එකක් නෙවෙයි අන හොඳට මතක තියාගන්න provisions you can't claim හරිද හරිද හරි ඊට පස්සේ ඊළඟ තව එකක් කියලා මම මොනවාර ගැටලුවක් තියෙනවා නම් අහන්න
amount incurred on lotteries, betting, gambling, and other amounts incurred for the conducting a business of lotteries and betting and gambling. ඒ කියන මෙහෙම එකක්. දැන් හිතන්න ඔයම ඔයාට ලොතරැයි දිනුම් වැදීමක් ලැබෙනවා. හිතන්න ඔයා ලක්ෂ ඔයා ලක්ෂයක් වියදම් කරලා ගන්නවා ටිකට්. ලක්ෂයක් වියදම් කරලා ටිකට් ගත්තට පස්සේ ඔයාට හම්බෙනවා 1 මිලියන් දිනුමක්. ඒතර මතක තියාගන්න අර 1 මිලියන් ඉන්කම් එකෙන් අර ලක්ෂයේ ලොටරි පර්චේස් කරන්න ඔයා ඉන්කම් එක්ස්පෙන්ස් එකක් දරලා තියෙනෝනේ. එහෙනම් ඒ එක්ස්පෙන්ස් එක ඔයාට ඩිඩක්ට් කරන්න බෑ. කෙලින්ම ඉන්කම් එක ටැක්ස් වෙනවා. लोटरी पर्चेस कर पर्चेस कॉस्ट वाट एक्सपेन्स अड़क रहा बे मेके इंडिविजुअल दिन्न पुलवांगट ना प्रश्न के दिन्न पुलवां लक्ष्य वेदांक लोटरी पर्चे कर ला 1 मिलियन लोटरी विनी लिया अरे इतकोट लोटरी पर्चेस कॉस्ट एक्सपेन्स डिडक्ट करना बे एक्सपेन्स डिडक्ट करना बे पेहदली उतना वेदगत प्रोविजन की उतना मनोहारी ගැටලු තියෙනවද දැන් අහන්න bad debt provisions allow කරන්නේ නැහැ දැන් මම කියවන මෙතන provisions disallow වෙනවා provisions දාලා තියෙනවා නම් ඒ provision tax law එකේ විදිහට allow වෙන්නේ නැහැ ඒක specific ද general ද ඒක අතන්දර නැහැ debtors ලට දාන හෝ stocks වලට දාන provision you can't claim හැබැයි debtors ලා වෙන්න පුළුවන් stock වෙන්න පුළුවන් actual write off කරා කියලා හිතන්නකෝ write off can be claimed මට write off claim කරන්න පුළුවන් debtors write off කරා නම් claim කරන්න පුළුවන් මොකද already එක incurred ඒ loss එක incurred then you can claim otherwise you can't claim any provision හරිද පැහැදිලි නේනේ එතකොට ඒතර මෙහෙම හිතන්නකෝ කලින් අවුරුද්දේ මෙන්න මේකත් නෝට් කරගන්න අනිවාර්යෙන් නෝට් කරගන්න හිතන්නකෝ debtors write off කරා නම් ඒක allowable expense එකක්ද නැද්ද debtors write off කරා නම් allowable expense එකක්ද නැද්ද debtors write off කරා නම් allowable expense එකක්ද නැද්ද ඔව්ද නැද්ද allowable කලින් අවුරුද්දක write off කරපු debtor කෙනෙක්ගෙන් සල්ලි ලැබිලා කියනකෝ කලින් write off කරපු debtor කෙනෙක්ගෙන් දැන් සමහරක් වෙලාවට අපි රිකවර් කරගන්න බැරි වෙයි කියලා රිකවර් කරගන්න බැරි වෙයි කියලා රයිට් ඔෆ් කරනවා. ඒතර රයිට් ඔෆ් කරපු අවුරුද්දේදී ඒක එලවබල් එක්ස්පෙන්ස් එකක් විදිහට ක්ලේම් කරලා තියෙනවා. සබ්සීකන්ට් ඊයර් එකේදී අර රයිට් ඔෆ් කරපු ඩෙටර්ස් ලගෙන් සල්ලි කලෙක්ට් කරගෙන. එහෙමනම් ඉන්කම් එක, ඒ කියන්නේ සල්ලි ලැබිලා. ඩිස්ඇලව් කතන්දරයක් නෑ එතන. ඔයාට කියපු දේ තේරුන්නේ නෑ. කලින් අවුරුද්දේ රයිට් ඔෆ් කරද්දී ක්ලේම් කර ක්ලේම් කරලා තියෙනවනේ මේ අවුරුද්දේදී සල්ලි ලැබිලා ඒ රයිට් ඔෆ් කරපු ඩෙටර්ස් ලගෙන් සල්ලි කලෙක්ට් කරගෙන එහෙමනම් මතක තියාගන්න කලින් අවුරුද්දේ එක්ස්පෙන්ස් එකක් විදියට ක්ලේම් කරපු කරලා තියෙනවනම් මේ අවුරුද්දේ ඔක ඉන්කම් එකක් විදියට ගන්න ඕනේ බිස්නස් ඉන්කම් එකක් විදියට ගන්න ඕනේ රයිට් ඔෆ් කරපු ඩෙටර්ස් ලගෙන් සල්ලි කලෙක්ට් කරලා නම් මතක තියාගන්න ඒක බිස්නස් ඉන්කම් එකක් at this taxable profit we can say like that it's a part of business profit write off debtors la again recover vena deval harida hari ema nan etana selakiyutu tika kiyuna honde itawase thawa ekak mata ඉතින් හිතන්නකෝ මේ මේ මෙන්න මේවා පුළුවන් මේවා බෑ කියලා දන්නවනම් ඔයාට ඔය ගාන හදන්න බැරිද කියන්නකෝ නේ දැන් ඔයා දන්නවනේ entertainment disallow ඊට පස්සේ EAC income tax වගේම disallow හැබැයි value added tax NBT වගේ ඒවා claimable ඊට පස්සේ provision disallow penalties disallow හරිද entertainment disallow හරිද bad debt write off allowable bad debt collection subsequent years වල collection taxable ඉතින් ඔන්න ඔය විදිහට මතක තියාගන්න repair කියන්නේ මොනව repair ද දැන් building එකක් හිතන්නකෝ building එකක් දැන් මම ඔයාලට මෙහෙම කියන්නම් දැන් මේ මම කරන්නේ income tax act එකේ තියෙන විදිහනේ ඒතර දැන් business එකක් ගත්තොත් එහෙම
ඔයි බිස්නස් එකේ ඩිෆරන් ටයිප් ඔෆ් එක්ස්පෙන්සස් තියෙනවනේ. ඒතර ඔයා පටල ගන්න එපා. ඕනෙම කම්පැනි එක තියෙන හැම එක්ස්පෙන්ස් එකක්ම allowableද disallowableද කියලා ටැක්ස් ලෝ එකේ කියලා නැහැ. ස්පෙසිෆික් කීපයක් විතරක් කියලා තියෙනවා. ඒතර ඔයාට හිතේකෝ ඒතර ඉතුරු ඒවට මොකද කරන්නේ? එහෙනම් මතක තියාගන්න ඉන්කම් ටැක්ස් ඇක්ට් එකේ ස්පෙසිෆිකලි මෙන්ෂන් වෙලා නැත්තම් යම් එක්ස්පෙන්ස් එකක් ගැන ඒ අනිත් එක්ස්පෙන්සස් ක්ලේමබල්ද නැද්ද කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ ඒ එක්ස්පෙන්ස් එක ප්‍රොඩක්ෂන් ඔෆ් ඉන්කම් වෙනුවෙන් දරලාද නැද්ද කියන ජෙනරල් රූල් එක මත. ස්පෙසිෆිකලි කියලා නැති වියදමක් අඩු කරනවද නැද්ද කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ ඒකට පොදුවේ තියෙන රූල් එකක්. ඒ එක්ස්පෙන්ස් එක දරලා තියෙන්නේ බිස්නස් එකේ ඉන්කම් එකට රිලේටඩ් වෙද? ඔවුනම් ක්ලේම් නැත්තම් ඩිස්ඇලව්. ඔය ජෙනරල් රූල් එක තමයි ඇප්ලයි වෙන්නේ if there is any expense which is not specifically mentioned in the Internal Revenue Act. පැහැදිලිනේ? ඔව්. පටල ගන්න එපා. ටෙලිෆෝන් බිල් 50% ඒක ඉන්ඩිවිජුවල්ස් ලාගේ ඈ. ඒක කම්පැනියෙන් බෙනිෆිට් එකක් විදිහට දෙන එකක්. හරි ඔයාට තියෙන ප්‍රශ්න ආන්න හරි ඔය අහපු එක දැන් සමහරක් කම්පැනි එම්ප්ලොයිස්ලට ෆෝන් දීලා තියෙනවනේ. එතකොට ඒක සේවකයාගේ පැත්තෙන් බෙනිෆිට් එකක් නේ. ඒ බෙනිෆිට් එකේ 50%ක් තමයි එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකට ගන්න. ඒතර ඒක නෙවෙයි මේ කියන්නේ. එතකොට කම්පැනියේ ඩේ ටු ඩේ ටෙලිෆෝන් බිල කියලා හිතන්නකෝ. ඒතර ටෙලිෆෝන් බිල ක්ලේමබල්ද නැද්ද කියලා ටැක්ස් ලෝ එකේ කියලා නැහැ. එතකොට අපි බලන්නේ මේක බිස්නස් එකේ ඉන්කම් එකට ඉන්ක කරලාද? ඔවුනම් ක්ලේමබල් නැත්තම් ඩිස්ඇලව්. එච්චරයි. යම් එක්ස්පෙන්ස් එකක් ගැන ස්පෙසිෆිකලි ඇක්ට් එකේ කියලා නැත්තම් ඇප්ලයි වෙන්නේ ජෙනරල් රූල් එක. ජෙනරල් රූල් එක තමයි එක්ස්පෙන්ස් එක ඉන්ක කරලා තියෙන්නේ ප්‍රොඩක්ෂන් ඔෆ් ඉන්කම්ද? ඔන්න ප්‍රශ්නාර්ථයක් දාගන්න. ඕනම එක්ස්පෙන්ස් එකක් ස්පෙසිෆිකලි කියලා නැත්තම් ඇක්ට් එකේ බලන්නේ ප්‍රොඩක්ෂන් ඔෆ් ඉන්කම්ද? ඒක අදාළ ඉයර් ඔෆ් ඇසස්මන්ට් එක තුල ඉන්ක කරලාද? ඒක ප්‍රොඩක්ෂන් ඔෆ් ඉන්කම්ද? ඔන්න ඔය සරල රූල් එක තමයි අපි බලන්නේ එක්ස්පෙන්ස් එකක් allowableද disallowableද නැද්ද කියලා ඩිසයිඩ් කරද්දි. දැන් එතකොට දැන් මෙහෙම හිතන්නකෝ, පටල ගන්න එපා. ඩොනේෂන් කම්පැනියේ ඩොනේෂන් එකක් කරලා ඒ ඩොනේෂන් එක තියෙනවනේ එක්ස්පෙන්ස් එකක් විදිහට account වල. ඒතර ඩොනේෂන් කියන එක මතක තියාගන්න බිස්නස් ප්‍රොෆිට් එක හොයද්දි allowable expense එකක් නෙවෙයි. ඩොනේෂන් එක approved charity වෙන්න පුළුවන්, government එකට වෙන්න පුළුවන්, අපි වෙනුවෙන් අපි අරමුදලට වෙන්න පුළුවන්, cancer fund එකට වෙන්න පුළුවන්. ඩොනේෂන් එකක් දීලා තියනවා කියලා හිතන්නකෝ. ඩොනේෂන් කියන එක මතක තියාගන්න බිස්නස් ඉන්කම් එක හොයද්දි allowable expense එකක් නෙවෙයි. බිස්නස් ඉන්කම් එකේදී ඒක allow කරන්නේ නැහැ. ඒක allow කරනවා tax computation එකේ යටම අපි assessable income එකෙන් taxable income එක හොයද්දි qualifying payment කියලා අඩු කරනවනේ. අන්න qualifying payment විදිහට තමයි අපි ඒක deduct කරන්නේ. පැහැදිලිනේ? එතකොට business profit එක හොයද්දි donation disallowed. Donation qualifying payment විදිහට අඩු කරන්න දෙනවා. ඔළුවට දාගන්න ෆෝමැට් එක හැමෙලාම ඔළුවේ තියාගන්න ටැක්ස් කම්පියුටේෂන් එක කරන ෆෝමැට් එක. ඒතර බිස්නස් ප්‍රොෆිට් එකේදී ඩිස්ඇලවුඩ් වුණාට ඩොනේෂන් ඒක අප්‍රූව්ඩ් චැරිටි එකකට නම් හෝ ගවර්න්මන්ට් එකකට නම් ගවර්න්මන්ට් එකට කරපු ඩොනේෂන් එකක් නම් මනි ඔ අදර්වයිස් යූ කැන් ක්ලේම් ඇස් අ ක්වොලිෆයින් පේමන්ට්. හරිද? හරි. ෆොරින් ට්‍රැවලින් හිතන්න, ෆොරින් ට්‍රැවලින් ගැන ඇක්ට් එකේ කොහෙවත් කියලා නැහැ. එහෙනම් ෆොරින් ට්‍රැවල් එහෙනම් ඇක්ට් එකේ කියලා නැති දෙයක් ක්ලේම් කරන්න පුළුවන්ද බැරිද බලන්නේ. ඒක ප්‍රොඩක්ෂන් ඔෆ් ඉන්කම්ද? බිස්නස් එකේ ඉන්කම් ගේන්න දරපු වියදමද? එහෙමනම් අලව්. හිතන්නකෝ කම්පැනි මැනේජින් ඩිරෙක්ටර් විනෝද චාරිකාවක් ටුවර් එකක් යනවා මේ එන්ජොයි කරන්න පිටරට. එහෙමනම් ඒ ෆොරින් ට්‍රැවලින් අලව් කරන්නේ නැහැ. හැබැයි ෆොරින් ට්‍රැවලින් එක කරලා තියෙන්නේ බිස්නස් එකේ සප්ලයි කෙනෙක් හම්බෙන්න මොන හරි ෆොරින් ෆෙයා එකකට ජොයින් වෙන්න නම් ෆොරින් ට්‍රැවලින් එක්ස්පෙන්ස් එක ඉන්ක කරලා තියෙන්නේ. එහෙනම් ඉට්ස් පාර්ට් ඔෆ් අ බිස්නස්
expense are the you can claim. Foreign traveling 2% claim එකක් නෑ. Foreign traveling claim කරන්න පුළුවන් එක production of income නම් ඒ ගිහිල්ලා තියෙන business වැඩකට නම් පුළුවන්. Business වැඩ කරන රට ගිහිල්ලා තියෙන පුළුවන්. හරි. හරිද? ඊට පස්සේ තමයි ඊළඟට තියෙනවා ගණක් හදමු ගණන් හදන්න මම කියවනේ. දැන් මෙතන මේ දේවල් දන්න අයත් ඇති. දන්න අය බහුතරයක් දන්නේ නැතුව ඇති කියලා මම මේ කියන්නේ මොකද මේක හරියට දන්නේ නැතුව නිකන් ගණන් හදලා තේරුමක් නැති නිසා ඔයා දන්නවනම් ගණන් ටික තනියම try කරන්න අපි අද නම් ගණන් හදන්න time එකක් මදි මම මේක ඉස්සෙල්ලාම කියලා ඉන්නා හරිද මේ provisions ටික හරිද එතකොට ගණන් අපි තව දවසක හදමු ගණන් හදන්න වැඩි වෙලාවක් කියන්නේ හරියටම low එක දන්නවනම් හරිද ඒකයි මම මේ provisions ටික ඔයාලට මම මුලින් කියන්නේ approved charity එකකට මුදලින් දෙන donation money වලින් දෙන donation විතරයි qualifying payment එකක් වෙන්නේ approved charity එකකට බඩු දුන්නට qualifying payment එකක් නෙවෙයි ඒක ඔය interest එක ගැන මම කියන්නම් ඈ හරිද interest එක ගැන මම කියන්න හරි යන්ටක් ගාලා ඔන්න domestic expense මේ වචන ගැන ලොකුවට හිතන්න එපා දැන් මම ඔය කියන්නේ ආ මේක නම් පුළුවන් මේක නම් බෑ අන්නේ type එකෙන් මතක තියාගන්න හරිද මේ domestic expenses කියලා කියන්නේ දැන් මේක individuals ලට ගොඩක් අදාළයි individual කෙනෙක් දැන් ඔයාට individual tax computation එක මතක් කරගන්නකෝ ඒගොල්ලන්ගේ employment එකෙන් ලැබිච්ච income ඔක්කොම අපි employment income විදියට අරගෙන ලක්ෂ කලින් low එකේ විදියට නම් ලක්ෂ 5කුයි ලක්ෂ 7කුයි අඩු කරානේ දැන් අලුත් low එකේ විදියට නම් 3 million tax free allowance එකක් දෙනවානේ එතකොට ඔය ටැක්ස් ෆ්‍රී එලවන්ස් එකක් දීලා තියෙන්නේ ඇයි අලුත් ලෝ එකේ විදිහට 3 මිලියන උත් පරණ ලෝ එකේ විදිහට 1.2 මිලියන උත් ටැක්ස් ෆ්‍රී එලවන්ස් එකක් දීලා තියෙන්නේ ඇයි හැම පුද්ගලයාගේම ඩේ ටු ඩේ ජීවත් වෙන්න වියදම් දරනවනේ ඇඳුම් වලට වෙන්න පුළුවන් කෑම වලට වෙන්න පුළුවන් අන්න ඒ වෙනුවෙන් තමයි මේ ටැක්ස් ෆ්‍රී එලවන්ස් එකක් දීලා තියෙන්නේ එහෙම නැතුව එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක විතරක් තියෙන කෙනෙක්ගේ ලැබෙන රුපියලට ටැක්ස් ගහන්න බෑනේ ටැක්ස් ගහුවොත් එමේ මනුස්සයා ජීවත් වෙන්නේ කොහමද අන්න ඒ වෙනුවෙන් තමයි ඔය පර්සනල් රිලීෆ් එකක් එලව් කරලා තියෙන්නේ පර්ණ ඇක්ට් එකේ හැටියට 1.2 මිලියන උත් ඒ කියන්නේ 1.2 කියන ලක්ෂ 7යි ලක්ෂ 5යි අලුත් ලෝ එකේ විදිහට 3 මිලියන උත් දීලා තියෙන ඔය ඩේ ටු ඩේ එක්ස්පෙන්සස් වලට ලිවින් එක්ස්පෙන්සස් වලට එහෙනම් ලිවින් එක්ස්පෙන්සස් වලට නම් මේ ටැක්ස් ෆ්‍රී ඇලවන්ස් එක දීලා තියෙන්නේ ඉන්ඩිවිජුවල්ස් ලාටගේ ඩේ ටු ඩේ එක්ස්පෙන්සස් ටැක්ස් ලෝ එකේ විදියට එලව් කරන්නේ නැහැ. අපි ටැක්ස් ෆ්‍රී ඇලවන්ස් එකත් අඩු කරලා ජීවත් වෙන්න කියලා අහපෝ වියදම් අඩු කරන්න දෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඒකයි මේ කියන්නේ. හරිද? මේ තියෙන මේ ඩොමෙස්ටික් එක්ස්පෙන්ඩිචර් කියලා. හරිද? When individual income expenditure in respect of himself expenditure shall be domestic expense. හරිද? එතකොට ඒ වගේ ඒවා හරිද ඩොමෙස්ටික් එක්ස්පෙන්සස් ඔයා මතක තියාගන්න ඩිස්ඇලව් කියලා ඩිස්ඇලව් ඩොමෙස්ටික් එක්ස්පෙන්සස් ඩිස්ඇලව් එතකොට ඔයා ටැක්ස් ෆ්‍රී ඇලවන්ස් එකකුත් අඩු කරලා ආපහු එයාගේ එදිනෙදා වියදම් අඩු කරන්න බෑ හරිද හරිද හරි අර මම කිව්වේ අර එක්ස්පෙන්ස් එකක් ක්ලේම් කරන්න පුළුවන්ද බැරිද නැද්ද කියලා ඩිසයිඩ් කරන මේන්ම රූල් එක අන්නේ රූල් එක තමයි මේ කියන්නේ මේදී ඉන් කැල්කියුලේටින් ඉන්කම් ෆ්‍රොම් බිස්නස් ඕ ඉන්වෙස්ට්මන්ට් ද ෆොලෝවින් ආ ඩිඩක්ටිබල් එක්ස්පෙන්ස් ටු ද එක්ස්ටෙන්ට් දට් දේ ආ ඉන්කර් ඩියුරින් ද ඊයර් ආ මතක තියාගන්න අපි වියදමක් ස්පෙસિෆිකලි කියලා නැත්නම් අපි ක්ලේම් කරනවද නැද්ද කියලා ඩිසයිඩ් කරද්දි එකක් බලන එකක් තමයි මේක අදාළ ඉයර් ඔෆ් ඇසස්මන්ට් එක ඇතුලේ ඉන්ක කරලාද ඉන්ක කරලා තියෙනුනේ ඉයර් ඔෆ් ඇසස්මන්ට් එක ඇතුලේ හරිද අනිත් එක තමයි ඉන්කර්ඩ් ඉන් ද ප්‍රොඩක්ෂන් ඔෆ් ඉන්කම් හරිද ඉන්කම් එක ජෙනරේට් කරන්න දරපු වියදමක් වෙන්න ඕනේ හරිද හරි
හරි මෙන්න වැදගත් කාරණාව වැදගත් ප්‍රොවිෂන්ස් ටික ඩොමෙස්ටික් එක්ස්පෙන්සස් කියලා කියන්නේ ඕනෑම ඉන්ඩිවිජුවල්ස් ලට අදාළ එකක් ඒක ඩොමෙස්ටික් එක්ස්පෙන්සස් කියලා කියන්නේ ඉන්ඩිවිජුවල්ස් ලගේ ඩේ ටු ඩේ ජීවත් වෙන්න දරන වියදම් අන්න ඒවවා ඒතර ඕනෑම එක්කෙනෙක්ට ප්‍රශ්න දැන් ඔයාට දෙන ගාණේ තියෙන්න පුළුවන් ඇඳුම් ගත්තා ෆුඩ් ඇන් බිවරේජස් කියලා එක්ස්පෙන්සස් ඒවා ඉන්ඩිවිජුවල්ස් ලගේ අඩු කරන්න දෙන්නේ නැහැ කියන එක මේ කියන්නේ මොකද ඒ වෙනුවෙන් තමයි අර ටැක්ස් ෆ්‍රී එලවන්ස් එකක් දීලා තියෙන්නේ රිලීෆ් එකක් දීලා තියෙන්නේ ඒක නිසා ඩොමෙස්ටික් එක්ස්පෙන්ඩිචර් කියලා කියන්නේ ඉන්ඩිවිජුවල්ස් ලා ඒගොල්ලෝ වෙනුවෙන් ඉන්ක කරපු එක්ස්පෙන්සස් ඒවා ඇලව් කරන්නේ නැහැ හරිද හරිද හරි හරි දැන් අර මම කිව්වා ටැක්ස් ලෝ එකේ ස්පෙસિෆිකලි කියලා නැත්තම් ඇප්ලයි වෙන මේන් එහෙම නැත්තම් ජෙනරල් රූල් එකක් තිබ්බනේ ඒතර මොනවද එහෙනම් ස්පෙસિෆිකලි කියලා තියෙන්නේ ආ මෙන්න ස්පෙસિෆිකලි කියලා දෙන තව සෙට් එකක් තියෙනවා අර අපි කලින් කිව්වා ඔය ටැක්සස් ගැන පෙනල්ටි ඊට අමතරව මෙන්න ස්පෙસિෆිකලි කියපු තව සෙට් එකක් තියෙනවා මොනවද ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්සස් ඊට පස්සේ cost of sales allowances for trading stock කියලා කියන්නේ cost of sales කියන එක හරිද repair and improvements research and development capital allowances හරිද business loss ඊට පස්සේ finance cost business so investment losses මෙන්න මේවා තමයි specifically කියපු වියදම් ටික specifically කියලා තියෙන මේ ටික එතකොට මේ ටික සහ අර අපි සෙක්ෂන් 10 කියපු expenses ටික හැර අනිත් හැම එකටම apply වෙන්නේ අර main rule එක. මොකද්ද main rule එක? Incurred during the year අනිත් එක production of income. ඔන්න ඔය main rule එක තමයි අපි apply කරන්නේ. හරිද? හරි. එහෙනම් මෙන්න මේ specifically කියපු expenses. මේකේ පළවෙනි එක finance cost, interest expense එක. ඔතන එනකම් මොනවාරි ගැටලු තියෙනවද? ඔතන එනකම් මොනවාරි ගැටලු තියෙනවද? ඔතන එනකම් මොනවාරි ගැටලු තියෙනවද? හරි. එහෙමනම් අපි බලමු මේ ස්පෙસિෆිකලි කියලා තියෙන එක්ස්පෙන්සස් ටිකක් තියෙනවනේ. අන්න ස්පෙસિෆිකලි කියලා තියෙන එක්ස්පෙන්සස් ටැක්ස් ලෝ එකේ විදිහට කොහොමද කම්පියුට් කරන්න කියලා. ඉතින් ඒකේ පළවෙනි එක ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් එක. ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස්. හරිද? එතකොට මතක තියාගන්න ඕනෙම බිස්නස් එකක් ගත්තොත් account set එක ගත්තොත් ඒ company accounts වල තියෙනනේ finance cost එකක්. හරිද? ඒ finance cost එක ටැක්ස් ලෝ එකේ විදිහට කොහොමද අඩු කරන්න දෙන්නේ කියලා තමයි මේ දැන් බලන්න හදන්නේ. හරිද? එතකොට ඔයා මතක තියාගන්න ඕනෙම account set එකක finance cost එක තියෙනවා. ඒතර finance cost එක ඒ කියන්නේ account set එකේ තියෙන ගානම අඩු කරන්න දෙන්නේ නැහැ. හරිද? තියෙන ගානම අඩු කරන්න දෙන ඒකට තියෙනවා limit එකක්. අන්නේ limit එක මොකද්ද කියන එක තමයි මේ කියන්න හදන්නේ. හරිද? එතකොට මෙහෙම හිතන්නකෝ. දැන් කම්පැනියේ accounts වල තියෙන finance cost එක කම්පැනිය වෙන්න පුළුවන් proprietorship එකක් වෙන්න පුළුවන් තියෙනවනේ accounts වල යම් expense එකක් finance cost කියලා මේ finance cost එක claim කරන්න නම් business එකේ expense එකක් විදියට අනිවාර්යෙන් ඒ expense එක ඉන්ක කරලා තියෙන්නේ business එකේ purpose එකට දැන් මෙහෙම හිතන්නකෝ business එක loan එකක් අරගෙන ඒ loan එක use කරලා තියෙන directors ලා personal use එකට business එකේ නම් loan එකක් අරගෙන ඒක personal use එකට අරගෙන එහෙනම් ඒක claimable ද disallowed ද business එකේ නමට loan එකක් අරගෙන හැබැයි ඒක use කරලා තියෙන personal මොකක් හරි purpose එකට එහෙනම් ඒ finance cost එක allowable ද disallowable ද ඒක allowable ද disallowable ද කියනකොට business එකේ නමට loan එකක් අරගෙන use කරලා තියෙන personal use එකට අය disallowed simple වඩත් පැහැදිලි හරිද ඒකට අහපව rule එකක් apply කරන්න දෙයක් නැහැ loan එක use වෙලා තියෙන්නේ business purpose එකට නෙවෙයි නම් anyway disallowed හැබැයි loan එක අරගෙන
ඒක යස් කරලා තියෙන බිස්නස් පර්පස් එකට නම් එතනදී ඇවිල්ලා තියෙන ෆයිනෑන්ස් කොස්ට් එක සරලව ක්ලේම් කරන්න පුළුවන්. හැබැයි ක්ලේම් කරන්න තියෙනවා මැක්සිමම් ලිමිට් එකක්. මැක්සිමම් ලිමිට් එකක් තියෙනවා. අන්නේ ලිමිට් එක කම්පියුටේෂන් එකක් ඔස්සේ හොයාගන්න ඕනේ. ඒ කම්පියුටේෂන් එකට අපි කියන පොඩි රූල් එකක් තියෙනවා. ඒකට ඒ රූල් එකට කියනවා අපි තින්ක් කැපිටලයිසේෂන් රූල් කියලා. හරිද? අන්නේ රූල් එක අපි බලමු. මෙන්න බලන්න. කියනවා මෙහෙම. Interest incurred during the year year of assessment is deductible if relevant debt obligation incurred in the production of income. එහෙනම් මතක තියාගන්න ෆයිනෑන්ස් කොස්ට් එක ක්ලේම් කරන්න පුළුවන් production of income වෙනුවෙන් නම් සහ ඒක during the year ink කරලා තියෙන්න ඕනේ. During the year incurred නම් ඒ වගේම ඒක production of income නම් ක්ලේම් කරන්න පුළුවන්. හරිද? The borrowed money was used to acquire asset that is used during the year in the production of income or debt obligation was incurred in the production of income. දැන් මෙහෙම හිතන්නකෝ loan එකක් අරගෙන aran tiyenne asset එකක්. ඒ asset එක use කරන්න business purpose එකට. එහෙනම් ඒ interest එක claimable ද disallowed ද? business එක loan එකක් අරගෙන purchase කරලා තියෙන asset එකක්. ඒ asset එක use කරන්න business එක. එහෙනම් ඒ finance cost එක business එකේ expense එකක්ද yes ද no ද yes ද no ද loan එකක් අරගෙන business එක property එකක් අරගෙන එහෙනම් yes ඒක business එකේ expense එකක් හරිද ඒකයි ඒ කියන්නේ හරිද ඉතින් මේක example එකකුත් තියෙනවා මේ බලන්න ඒක වට දැක්කම තේරෙනවා Nimal is carrying on a business of selling computer accessories he obtained a bank loan and utilize the loan proceeds as follows හරිද මෙයා loan එකක් අරගෙන 150ක් තමයි business එකේ land එක හදන්න building එක හදන්න use කරලා තියෙන්නේ 25% staff එකට salary ගෙවන්න 25% ආමයාගේ private purpose උත් use කරලා තියෙනවා එහෙනම් මතක තියාගන්න මේ loan එකෙන් අදාළ year එකේ ink කරපු finance cost එකෙන් allow කරන්නේ percentage එකක් විදිහට කොච්චරද percentage එකක් විදිහට කොච්චරක්ද loan එකෙන් 125ක් use කරලා තියෙනවා private purpose එහෙමනම් business එකේ business profit එක compute කරද්දි allow කරන්නේ 100ට කීයක්ද ඇයි මේකෙන් 150ක් use කරලා තිනවා business එකේ property එක හදන්න එහෙනම් ඒක පුළුවන් you can claim ඊට 125ක් use කරලා තිනවා staff salary එහෙනම් ඒකත් business එකේ වියදමක් නෙනේ easy ප්‍රශ්නයක් නෑ කොහෙවත් කියලා නැහැ ලෝන් අරගෙන කරන්න ඕනේ ඇසෙට් ගන්න එක කියලා. Day to day working capital වලට ලෝන් ගත්තත් ඒක part of business expense. හරිද නං 75% මෙතන apply වෙනවා business එකට. ඒ example එක වට දැන් තේරෙනවානේ. ඒ example එකේ තමයි ඔය තියෙන්නේ. හරිද? මෙන්න මේක තමයි අර මම කියපු think capitalization rule එක. හරිද? think capitalization rule හරිද මතක තියාගන්න දැන් අර finance cost එක අපි decide කරනවානේ මේක business එකට related ද නැද්ද කියලා business එකට relate වුණත් මේකට maximum limit එකක් තියෙනවා ඒ limit එක හොයන formula එකට එහෙම නැත්නම් rule එකට තමයි මේ කියන්නේ think capitalization rule කියලා පැහැදිලිනේ මං කිව්වේ මොකද්ද business එකට ink කරමු finance cost එකක් තියෙනවා නම් ඒක ක්ලේම් කරන්න පුළුවන්. හැබැයි ඒ ක්ලේම් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ දීලා තියෙන මැක්සිමම් ලිමිට් එක ඇතුලේ ඉඳගෙන. අන්නේ මැක්සිමම් ලිමිට් එක කොහොමද හොයන්නේ? අන්නේ ඒකට තමයි අපි කියන්නේ මේ think capitalization rule කියලා. මෙන්න think capitalization rule. හරිද? මේකට තියෙන පොඩි ෆෝමියුලා එකක්. හරිද? මේ ෆෝමියුලා එක තමයි think capitalization rule. හරිද ඔයා බලන්න ඕනේ එක්සෑම් එකේ දීලා තියෙන ගාන මැනුෆැක්චරින් කම්පැනියක්ද නැද්ද කියලා මැනුෆැක්චරින් කම්පැනියක්ද නැද්ද කියන එක මත ක්ලේම් කරන්න පුළුවන් ෆයිනෑන්ස් කොස්ට් එක වෙනස් වෙනවා මෙන්න බලන්න හරිද for manufacturing entities එක්සෑම් එකේ දීලා තියෙන මැනුෆැක්චරින් කම්පැනි එකට රිලේටඩ් ව නම් එහෙනම් මෙන්න මැක්සිමම් ක්ලේම් කරන්න පුළුවන් amount එක allowable finance cost
හොයන්නේ කොහොමද? As per the financial statement. Accounts වල තියෙනනේ finance cost එක. ඒ accounts වල තියෙන finance cost එක ඔයා බෙදන්න මේ company loan balance එකෙන්. හරිද? Cost of financial instrument. මෙතන cost of financial instrument කියලා කියන්නේ ඒ කියන්නේ loan amount එක. හරිද? Loan amount එක. ඒ කියන්නේ සරලව ඔයා කරන්න ඕනේ මොකද්ද? Manufacturing company එකක් නම් කරන්න ඕනේ ෆයිනෑන්ස් කොස්ට් එක තියෙනවානේ ක්ලේම් කරන්න පුළුවන් يعني බිස්නස් එක වෙනුවෙන් ඉන්ක කරපු ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් එක බෙදන්න ලෝන් බැලන්ස් එකෙන් හරිද ඒකයි මේ කියන්නේ ෆයිනෑන්ස් කොස්ට් එක ඩිවයිඩ් බයි ලෝන් අමවුන්ට් වැඩි කරන්ඩ ටෝටල් ඔෆ් ඉෂුඩ් ෂෙයාර් කැපිටල් ඇන් රිසර්ව් 3 ටයිම්ස් කම්පැනි ඉයර් එන්ඩ් එකේ ඉයර් එන්ඩ් එක තියෙනවානේ ඉයර් එන්ඩ් එකේ कैपिटल रिसेव तुम गुणयाकोस्टे लिमिट मैक्सिमम में लिमिट के වෙනකන් ඔයාලට ක්ලේම් කරන්න පුළුවන් මොකක්ද මේ ලිමිට් එක කම්පැනි ඉයර් එන්ඩ් එකට තියෙනවනේ කැපිටල් ප්ලස් රිසර්ව් අනේ කැපිටල් ප්ලස් රිසර්ව් වගේ 3 ටයිම්ස් ඔයාට ෆයිනෑන්ස් කොස්ට් එක ක්ලේම් කරන්න පුළුවන් හැබැයි other than manufacturing entities other than manufacturing entities ෆෝමියුලා එක ඒකමයි ෆයිනෑන්ස් කොස්ට් එක ඩිවයිඩ් බයි ලෝන් අමවුන්ට් මල්ටිප්ලයිඩ් බයි ෂෙයාර් කැපිටල් ඇන් රිසර්ව් ඉන්ටු 3 4 ටයිම්ස් 4 ටයිම්ස් फोर टाइम्स पुलवा क्लेम करांडे ओ लोन लीज देखा मगाना मैं लोन लीज देखा मगानो हर द कंपनी फाइनेंस कोस्ट का गिनती है ना वाने लोन एंड लीज देखा टम ये ना ये टोटल इंटरेस्ट का मैक्सिमम कुछ तरह क्लेम कराना पुलवा द कीने के तमाई मैं फॉर्मूला के विधि टो बालानी हर द हरी එතකොට ඒකෙත් ඔයාලට එක්සැම්පල් එකක් දීලා තියෙනවා ඒ එක්සැම්පල් එක ඔයාලට බලා ගන්න පුළුවන් මම ඒකේ ටියුට් එක දාන්නම් මේක ඉවරුණාට පස්සේ ඊට පස්සේ allowances for trading stock කියලා කියන cost of sales කො anyway you can claim හරිද expense එකක් විදිහට claim කරන්න පුළුවන් හරිද ඊට පස්සේ research and development रिसर्च एंड डेवलपमेंट एक्सपेंसेस क्लेम कराना पुलवा दैन मेके कैपिटल नेचर स्वभाव कैपिटल नेचर उन्ना रिसर्च एंड डेवलपमेंट कॉस्ट क्लेम कराना पुलवा एक मेतन में रिसर्च एंड डेवलपमेंट कॉस्ट हर मेके डेफिनेशन का डेफिनेशन हर मेहमत रिसर्च एंड डेवलपमेंट एक्सपेंस कैपिटल नेचर उन्ना क्लेम कराना पुलवा कैपिटल नेचर उन्ना क्लेम कराना पुलवा හරිද මෙන්න මේක වැදගත් කැපිටල් ඇලවන්ස් දැන් ඔයා දන්නවා හැම කම්පැනි එකකම ෆික්ස් ඇසට් තියෙනවනේ හැම කම්පැනි එකකම ෆික්ස් ඇසට් තියෙනවා ඒ ෆික්ස් ඇසට් වලට ඕනෙම කම්පැනි එක account වල depreciation claim කරනවනේ account වල තියෙන depreciation ඒ depreciation expense එක tax law එකේ විදිහට ඒ විදිහටම allow කරන්නේ නැහැ ඒතර tax law එකේ විදිහට ඔයා දන්නවා depreciation compute කරන්න ඕනේ tax law එකේ විදිහට එහෙනම් අර කම්පැනිේ depreciation policy එක विनाश वेन्ना पुलवा ए विधियट कंप्यूट करबो डिप्रिसिएशन ने कलाउ करान्ने हरद ए विधियट कंप्यूट करबो डिप्रिसिएशन ने कलाउ करान्ने टैक्स लो एक ए विधियट कंप्यूट करबो डिप्रिसिएशन परसेंटेज जोलेट इयर्स गानट तमाय डिप्रिसिएशन अलावांस एम नत्तं अपि केन एकट कैपिटल अलावांस एक ओयाट क्लेम करान्न पुलवा वेन्ने हरद ओडी इंटरेस्ट दिन फाइनेंस कॉस्ट पास नॉर्मल लोन ओडी पोदे पोदे तम लोन कंसीडर करा टोटल लोन इंटरेस्ट का क्लेम करना बरी तो बला अर कल थिंग कैपिटलाइजेशन रूल अप्लाई कर ला हरद हर इतकोट कैपिटल अलावेंस क्लेम कर अभी मतगति आगे හරිද අනිවාර්යෙන් ඒ ඇසෙට් එක බිස්නස් එකේ පර්පස් එකට යූස් වෙලා තියෙන්න ඕනේ හරිද බිස්නස් එකේ පර්පස් එකට යූස් වෙලා තියෙන්න ඕනේ
එහෙමනම් මෙන්න මේ කියන percentage වල හැටියට ඔයාලට depreciation allowance එක claim කරන්න පුළුවන්. depreciation claim කරන්න පුළුවන්. හරිද? මෙන්න මේකේ ඔයා මතක තියාගන්න මෙන්න මේ අවුරුදු ටික. හරිද? මේකත් ඔයා දන්නවා. මට නිකන් මතක් කරන්න ඕන උනේ tax law එකේ විදිහට දීලා තියෙන අවුරුදු ගානට තමයි ඔයා depreciation claim කරන්න ඕනේ. හැබැයි මතක තියාගන්න 2018 අප්‍රේල් පළවෙනිදාට කලින් ගත්ත ඇසෙට් එකක් නා. එහෙමනම් ඒක ඩිප්‍රීෂিয়েට් කරන්න ඕන කලින් ලෝ එකේ විදියට. හරිද? කලින් ලෝ එකේ විදියට තමයි එහෙමනම් ඩිප්‍රීෂিয়েට් කරන්න ඕන මේ තියෙන කලින් ලෝ එකේ විදියට. හරිද? ඉතින් 2018 අප්‍රේල් පළවෙනිදාට කලින් පර්චේස් කරපු ඇසෙට් මතක තියාගෙන ඩිප්‍රීෂিয়েට් කරන්න ඕනේ කලින් ඇක්ට් එකේ තිබ්බ ඩිප්‍රීෂিয়েෂන් රේට් වලට. එතකොට ඔයාගේ දීලා තියෙන ගානේ බලන්න ඇසෙට් පර්චේස් කරපු ඩේට් එක. පර්චේස් කරපු ඩේට් එක අනුව ඔයා ඩිසයිඩ් කරන්න ඔයා කැපිටල් ඇලවන්ස් කැල්කියුලේට් කරන්න ඕනේ මොන රේට් එකටද කියලා. ඒකත් මට කියන්න ඕනේ වෙච්ච කාරණාවක්. මොනවද එතන කැපිටල් ඇලවන්සස් වල මොනවද ගැටලු තියෙනවද? අර අවුරුදු ගාන පොඩ්ඩක් ඔයා මතක තියාගන්න. එතන ඔයාට අහුවෙලත් ඇති මේවා. एक पार्ट मांग क्यों ने गाना गोल्टे में तो नाहुए तो नहीं आया तो मैं आइडिया का नहीं थी एक है मम्मी पोड़ा तीरी आधे दाव से तीरी पोड़ा क्यों तक कराने बाय वेंडे पाव अनिवार्य पेपर करना वा अभी वेना दाव इलाके दाव से थी संपूर्ण पेपर खत्म कराने हर दे तो कोड़ा आपरे लेसीएम मेटे को आटा बाला तिया करना पुलवा आहुए तो नहीं आया तो कोड़ा लेसीएम गाना टीका आपरे हदा करने आना पुलवा मैं नोट के ग्रुप पे कर दें दान वा उन्दे कैपिटल अलावन से तुलत मांग ही तरह गेट लुआ क्या तुझे दिखेला ये तो उधर दें मटक किया ना को महम दें टैक्स लोए के विधि है ये दी लती ना और दुगान टापी कंप्यूट करना ने कैपिटल अलावन से कर हर दे ये तो उधर एक कैपिटल अलावन से का अपने क्लेम कराना पुलवा अकाउंट्स लती ना डिप्रीशिएशन ना अपने क्लेम कराना बे बिजनेस से के पर्पस से कटे डे टू डे बिजनेस वाले वाले टे यूज़ करने ऐसे टोल टे वितरा है दें उदाहरण किधर मैं मित्र ना को कंपनी तीनो कार रेगा वो एक कार रेगा यूज़ कराने प्राइवेट ट्रैवलिंग वाले टे ये मनां ये वाले डिप्रीशिएशन हम भी नो दें नहीं ये वाले डिप्रीशिएशन हम भी नहीं ये वाले क्लेम कराने बे हर दे ट्रैवलिंग पर्पस यूज़ करना नंग मोटर कार रेगा ये वाले कैपिटल अलावंस हम भी नहीं හරිද? එතකොට සරලව මතක තියාගන්න ඒ ඇසෙට් එක බිස්නස් එකේ පර්පස් එකට යූස් වෙන්න ඕනේ. එහෙනම් ඩිප්‍රීෂিয়েෂන් එහෙම නැත්නම් කැපිටල් ඇලවන්ස් එක කම්පියුට් වෙන්නේ මේ ඇක්ට් එකේ දීලා තියෙන අවුරුදු ගානේ හැටියට. ඒක එකක්. ඒතර මේකේ පර්සන්ටේජස් ටික තියෙනවා. ඒ ටික ඔයා බලන්න ඇසෙට් පර්චේස් කරලා තියෙන්නේ 2018 4 එකට කලින්ද පස්සේද? පස්සේ පර්චේස් කරලා නම් මේක තියෙනවා වෙනම රේට් සෙට් එකක් කලින් පර්චේස් කරලා නම් වෙනම තියෙනවා රේට් සෙට් එකක් එහෙනම් ඒ අනුව ඔයා කැපිටල් ඇලවන්ස් එක කම්පියුට් කරලා ඒක එලාබල් එක්ස්පෙන්ස් එකක් විදිහට අඩු කරන්න පුළුවන් එතකොට ඊළඟට තියෙන මතක තියාගන්න ඕනේ පොයින්ට් එක පර්චේස් කරපු අවුරුද්දේදී සම්පූර්ණයෙන් අවුරුද්දට කැපිටල් ඇලවන්ස් හම්බ වෙනවා පර්චේස් කරපු අවුරුද්දේ සම්පූර්ණ ඊයර් එකට කැපිටල් ඇලවන්ස් හම්බ වෙනවා ඩිස්පෝස් කරන අවුරුද්දේදී කැපිටල් ඇලවන්ස් හම්බෙන්නේ නැහැ कैपिटल अलावेंस हम भी नहीं पैदली ने ओ इधर पर से मटक किया ना को महम कंपनी डिप्रीशिएट कर कर किन्हें बिजनेस अगर यूज कर पु एसेट टेका विकुनला इना प्रॉफिट टेका ए प्रॉफिट टेका टैक्सेबल द नेद टैक्स वेन वाद नेद एसेट डिस्पोज कराने पर से इना प्रॉफिट टेका टैक्स द नेद टैक्सेबल द नेद किया ना बोला depreciable asset එක depreciable asset එක ඒ කියන්නේ business එකේ operation වලට use කරපු asset එක dispose කරලා dispose කිරීම හරහා එනවා gain එක. ඒක tax වෙනවද නැද්ද? ඒක taxable. එහෙමනම් මට කියන්න එතන taxable profit එක compute කරන්නේ කොහොමද ඔයා? asset dispose කිරීමේ profit එක ඔයා compute කරන්නේ කොහොමද? ඔයා දන්නවනේ විකුණුම් මිල asset එක විකුණුම් මිලෙන් අඩු කරන්නේ written down value habe written down value එක compute කරන්න ඕනේ accounting written down value එකද taxable tax law එකේ විදිහට written down value එකද අපි කියන්නේ book value කියලා
book value as per the accounts the as per the tax law the emanath apikna tax written down value the accounting written down value ekada නැත්තම් tax written down value එකද අපි consider කරන්න ඕන මෙතන business එකේ මේ disposal gain එක හරි loss එක හරි හොයද්දි අපි asset disposal profit එක හොයද්දි sales proceeds වලින් අඩු කරන්න ඕනේ tax written down value tax written down value හොයන්නේ කොහොමද asset එකේ cost එකෙන් අපි මේ වෙනකන් claim කරපු capital allowance අඩු කරාට පස්සේ එනවා tax written down value එක අන්නේ tax written down value එකයි asset dispose කිරීමේ එන sales proceeds එකයි compare කරලා sales proceeds එක වැඩි නම් එනවා මොකද්ද disposal profit එකක් එහෙනම් ඒක taxable loss එකක් එනවා නම් ඒක අපි claim කරනවා expense එකක් විදිහට හරිද ඒක dispose කිරීමේ loss එකක් આવොත් ඒක අපිට claim කරන්න පුළුවන් ඒක claim කරන්න පුළුවන් හරිද ඒ ඒ disposal loss එකට අපි tax වලදී වෙන නමක් කියනවා balancing allowance balancing allowance කියලා කියන්නේ asset එකක් depreciate කරපු asset එකක් dispose කරලා අපිට loss එකක් වුණා නම් tax loss එකක් වුණා නම් ඒකට තමයි කියන්නේ balancing allowance කියලා ඒක profit එකක් වුණා නම් ඒක ඒකට අපි කියනවා assessable charge එහෙම නැත්නම් disposal profit කියලා disposal profit निश्चितव कि ඔයා ඒක ගලපන්නේ කොහොමද කියන එක ඩිපෙන්ඩ් වෙනවා ඔයාගේ ගාණ පටන් අරන් තියෙන රෙවෙනියු එකෙන්ද net profit එකෙන්ද පටන් අරන් තියෙන කියන එක මත තමයි ඒකට ඇඩ්ජස්ට්මන්ට් එකක් ඕනද නැද්ද කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා රෙවෙනියු එකෙන් නම් පටන් අරන් තියෙන්නේ ඒ රෙවෙනියු එකට ඔයා එකතු කරන්න ඕනේ taxable profit එක හැබැයි ඔයා net profit එකෙන් නම් ඔයා net profit එකෙන් නම් ඔයා පටන් අරන් හදන්නේ ඒ net profit එක ඇතුලේ තියෙනනේ disposal profit එක එහෙනම් ඒක අයින් කරලා tax computation එකට අනුව එන loss එක අඩු කරා නම් හරි. පැහැදිලිනේ? ඒක කටපාඩම් කරන්න එපා එහෙම. හරිද? ඔයා එක ඔයාගේ computation එක පටන් ගන්න තැන තමයි මෙතන critical. ඔයාට revenue එකෙන් පටන් අරන් හදලා තියෙන්න පුළුවන්. ඔයා net profit එකෙන් පටන් අරන් හදලා තියෙන්න පුළුවන්. ඒ අනුව හිතන්න මම මේක add back ද කරන්නේ මේක මං මයිනස් ද කරන්න කියලා හරිද මේකේ රෙකෝඩින් එකක් දාන්නම ඈ හරි ඒක හරි ඊට පස්සේ රිපෙයර් ඇන් ඉම්ප්‍රූව්මන්ට්ස් උත් ඒකටත් තියෙනවා කලින් අවුරුද්දේ තිබ්බා ලිමිට් එක මේ ලිමිට් එක ඇතුලේ रिपेयर एंड इंप्रूवमेंट क्लेम करना पुलवा रिपेयर एंड इंप्रूवमेंट क्लेम करना पुलवा अरे रिपेयर एंड इंप्रूवमेंट मैंने में परसेंटेज जो लीम वाटर मैक्सिमम रिपेयर एंड इंप्रूवमेंट उन्नो एक ही ना परसेंटेजेस जो लीम मैं वो करना पुलवा हरे हरे ඊට පස්සේ ඊළඟ වැදගත් කාරණාව දැන් අපි මේ tax law එකේ විදිහට business profit එක compute කරාට පස්සේ එන්නේ loss එකක් කියලා හිතන්නකො එන්නේ loss එකක් කියලා හිතන්නකො එන්නේ loss එකක් tax loss loss එකක් තමයි එන්නේ හරිද ඒතර tax loss එකක් එනවා කියන්නේ මේ අවුරුද්දේ tax ගෙවන්න ඕනේ නැහනේ ඒතර මේ අවුරුද්දේන business එකේ එන tax loss එක ඊළඟ අවුරුද්දේ මොකක් කරන්න පුළුවන්ද टैक्स लॉस එකට කරන ඇඩ්ජස්ට්මන්ට් එක මොකද්ද මේ අවුරුද්ද අපි කම්පියුටේෂන් එක කරාට පස්සේ එනවා නම් ටැක්ස් ලොස් එක ඒ ටැක්ස් ලොස් එක මතක තියාගන්න ලබන අවුරුද්දට අරන් යන්න පුළුවන් ඒක ලබන අවුරුද්දේ බිස්නස් ප්‍රොෆිට් එක කම්පියුට් කරද්දී එලාබල් එක්ස්පෙන්ස් එකක් විදියට ඩිඩක්ට් කරන්න පුළුවන් කැරි ෆෝවර්ඩ් කරන්න පුළුවන් ඒතර ඔයාගේ එක්සෑම් එකේ දෙන ගාණේ
කොහෙන් හරි සටහනක් විදිහට දීලා තියෙන පුළුවන් බ්‍රෝඩ් ෆෝවර්ඩ් බිස්නස් ලොස් කියලා. එහෙනම් ඒ මතක තියාගන්න බ්‍රෝඩ් ෆෝවර්ඩ් බිස්නස් ලොස් එලවබල් එක්ස්පෙන්ස් එකක්. හරිද? අවුරුදු 6ක් යනකම් ඕක කැරි ෆෝවර්ඩ් කරන්න පුළුවන්. හරිද? කැරි ෆෝවර්ඩ් කරන්න පුළුවන්. හරිද? ඒකට අදාළ මේ කියන කතන්දර ටික තමයි ඔය දීලා තියෙන්නේ. ඒකත් ඔයා පොඩ්ඩක් බලාගන්න. ඉතින් ඔය බිස්නස් ඉන්කම් එකට අදාළ ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඔය පේපර් අපි කතා කරනවා හෙටම නම් බැරි වෙයි. අනිද්ද රැට වගේ අපි පේපර් ටික කතා කරමු. හැබැයි ඔයා එද්දි මේ මේ තියරි ඔක්කොම හරියට බලාගෙන ඉන්න ඕනේ. හරිද? තියරි හරියට බලාගෙන ඉන්න ඕනේ. හරි. මම මේකත් මට විනාඩි 5 10ක් දෙන්න ටක් ගාලා කියන්න. හරි, ඉන්වෙස්ට්මන්ට් ඉන්කම්. ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් වලට එන්නේ මොනවද? ඩිවිඩන්ඩ්, ඉන්ට්‍රස්ට් ඉන්කම් වගේ ඒවා. එතකොට මතක තියාගන්න මම සරලව කියන්න. හරිද? කලින් තිබ්බ ලෝ එකේ විදිහට දැන් ඉන්ඩිවිජුවල් කෙනෙක් වෙන්න පුළුවන්. බැංකුවක ඩිපොසිට් එකක් දාලා ඉන්ට්‍රස්ට් එක හම්බෙද්දි බැංකුව ඉන්ට්‍රස්ට් එකට ටැක්ස් එකක් කපලා තමයි අපිට ගෙවන්නේ. ගෙව්වේ. ඒතර මතක තියාගන්න බැංක එක ඉන්ට්‍රස්ට් එක ගෙවද්දි ටැක්ස් එක කැපුවා කියන්නේ ඒ ඉන්කම් එකට අපි හපෝ ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. අන්න ඒකට තමයි ওই ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් කියලා කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ රඳවාගෙන තියෙන බද්ද ෆයිනල් එක, ෆයිනල් ටැක්ස් එක. ඒක එතකොට අපිට හපෝ ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. ඒතර අපි හපෝ ඒ ඉන්කම් එක අපේ කම්පියුටේෂන් එකට ඉන්කම් එකක් විදිහට ගන්නෙ නැහැ. මතක තියාගන්න එනම් සරලව ෆයිනල් විත්හෝල්ඩින් පේමන්ට් කපපු ඒවා තිබුණා නම් ඒවා අපේ කම්පියුටේෂන් එකට ඉන්කම් එකක් විදිහට ගන්නේ නැත. ඉන්කම් එකට ගන්නෙ නැහැ. මේක 19 20 අවුරුද්දට අදාළ දෙයක්. 19 20ට අදාළයි. 20 21ට ඕක අදාළ නැහැ. 20 21ේ ඩිවිඩන්ඩ් ඉන්ට්‍රස්ට් කියන ඒවාට අදාළ නැහැ මේ ෆයිනල් විත්හෝල්ඩින්. හරිද? එතකොට ෆයිනල් විත්හෝල්ඩින් කියලා පේමන්ට් එකක් කපලා තියෙනවා නම් ඒවට අහපෝ අපිට ඉන්කම් එකකට ගන්න ඕනේ නැහැ. ඩිවිඩන්ඩ් වලටත් ඒක අදාළයි, ඉන්කම් වලටත් ඒක අදාළයි. හරිද? විස්ස 21 අවුරුද්දේ විත්හෝල්ඩින් ටැක්ස් එක තියෙනවා. හැබැයි ඩිවිඩන්ඩ් වලට නැහැ, ඉන්ට්‍රස්ට් වලට නැහැ, ඔය සර්විස් වලට නැහැ. ඇත්තටම දැන් විත්හෝල්ඩින් ටැක්ස් එක තියෙන්නේ ලොටරිස් වලට. ලොටරි විනින් වලටයි. ඔය ජෙම් ජෙම් විකුණනවා නම් එතනදී 2.5 විත්හෝල්ඩින් ටැක්ස් එකක් ගහනවා. ඒ දෙක හැරෙන්න විත්හෝල්ඩින් ටැක්ස් දැන් නැහැ. කලින් තිබ්බ ඩිවිඩන්ඩ්, ඉන්ට්‍රස්ට්, රොයල්ටි ඒවට විත්හෝල්ඩින් ටැක්ස් කැපුවා. හරිද? ඒක කලින් තිබ්බ එකක්. ඒතකොට මේ මේ ඉන්ට්‍රස්ට් ඉන්කම් එකට අදාළ මේ ටිකත් නිකන් ඔයා ගොඩක් අය ළඟ නෝට් එකක් තිබ්බ නැති හින්දා මේ නෝට් එකක් මම දාන්නම්. මේකත් බලාගන්න. ඉන්ට්‍රස්ට් ඉන්කම් එකත් එහෙමයි. ඊට පස්සේ රෙන්ට් ඉන්කම් එක. රෙන්ට් ඉන්කම් එක ඔයා දැන් දැනට දන්නවා. රෙන්ට් ඉන්කම් එක ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් වෙනවා. රෙන්ට් ඉන්කම් එකට අර 25% රෙන්ට් රිලීෆ් එක හම්බෙන්නේ ඉන්ඩිවිජුවල්ස්ලට විතරයි. රෙන්ට් රිලීෆ් එක හම්බෙන්නේ ඉන්ඩිවිජුවල්ස්ලට විතරයි. හරිද? ඊට පස්සේ මෙන්න අනිත් වැදගත් කාරණාව ඉන්වෙස්ට්මන්ට් ඇසෙට් එකක් විකුණලා ගේන් එකක් આવොත් ඒක අපි කියනවා කැපිටල් ගේන් කියලා. කැපිටල් ගේන් එක. කැපිටල් ගේන් එක මතක තියාගන්න ටැක්ස් වෙනවා 10% ගානේ. කැපිටල් ගේන් වලට තියෙන වෙනම ටැක්ස් රේට් එකක්. ඒක 10% ටැක්ස් වෙනවා. ඒතොර දැන් ඔයා හිතයි මෙහෙම පටල ගන්න එපා. දැන් කම්පැනි බිස්නස් එකේ ඇසෙට් නෙවෙයි මේ. දැන් හිතන්නකෝ කම්පැනි බිස්නස් එකේ ඩේ ටු ඩේ වැඩ වලට යූස් කරපු ඇසෙට් එකක් විකුණලා ගේන් එකක් આવොත් ඒක බිස්නස් ප්‍රොෆිට් එකේ පාර්ට් එකක්. හරිද? ඒක ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් නෙවෙයි. හැබැයි හිතන්නකෝ බිස්නස් කම්පැනියට ඉඩමක් තිබ්බා. ඒ ඉඩම බිස්නස් එකේ වැඩ වලට යූස් කරලා නැහැ. ඒ ලෑන්ඩ් එක යූස් කරලා තියෙන ඉන්වෙස්ට්මන්ට් පර්පස්. ඔය ලෑන්ඩ් එක විකුණලා ගේන් එකක් ආව නම් අපි ඒ ගේන් එකට කියනවා කැපිටල් ගේන් කියලා. ඒ කැපිටල් ගේන් එක අනිවාර්යෙන් 10% එක ටැක්ස් එකකට යටත් වෙනවා. කැපිටල් ගේන් එක ටැක්ස් වෙනවා at the rate of 10%. ඒතර ඒ කැපිටල් ගේන් එක කම්පියුට් කරන්න ඕනේ ටැක්ස් ලෝ එකේ හැටියට. ඒ කැපිටල් ගේන් එක කම්පියුට් කරන්න ඕනේ ටැක්ස් ලෝ එකේ විදිහට. මෙන්න ඒ කැපිටල් ගේන් එක කම්පියුට් කරන ෆෝමියුලා එක.
පටල ගන්න එපා මං නැවත නැවත කියන්නේ මං දැක්ක ගණන් වල තියෙනවා මේක කම්පැනි එකට තියෙනවනේ වත්කම් ඔය වත්කම් බිස්නස් එකේ වැඩවලට යොදාගෙන තියෙනවා නම් අපි කියන්නේ ඩිප්‍රීසියබල් ඇසෙට් කියලා ඉන්වෙස්ට්මන්ට් පර්පස් ඇසෙට් එකක් තියාගෙන ඉන්නවා නම් අපි කියන්නේ ඉන්වෙස්ට්මන්ට් ඇසෙට් කියලා ඉන්වෙස්ට්මන්ට් ඇසෙට් එකක් විකුණලා ප්‍රොෆිට් එකක් ආවොත් ඒකට ඒක තමයි අපි කියන්නේ ඔතන රියලයිසේෂන් ඔෆ් කැපිටල් ඇසෙට් ඒක ඒකට තමයි කැපිටල් ගේන් ටැක්ස් එක වදින්නේ හැබැයි බිස්නස් එකට යූස් කරපු ඇසෙට් එකක් විකුණලා ප්‍රොෆිට් එකක් ආවට කැපිටල් ගේන් ටැක්ස් එක ඇප්ලයි වෙන්නේ නැහැ මොකද බිස්නස් ඇසෙට් එකක් විකුණලා ගේන් එකක් ආවොත් ඒක බිස්නස් ඉන්කම් එකට ගන්න නිසා ඉන්වෙස්ට්මන්ට් ඇසෙට් එකක් විකුණලා කැපිටල් ගේන් එකක් ආවොත් ඒ කැපිටල් ගේන් එක ටැක්ස් වෙනවා 10% ගානේ උදාහරණයක් විදියට බිස්නස් එකේ වැඩවලට යොදාගත්තේ නැති ඉඩමක් තියෙනවා බිල්ඩින් එකක් තියෙනවා ওই ටික විකුණනවා විකුණලා එනවා ප්‍රොෆිට් එකක් ඒ කියන්නේ කොස්ට් එකට වඩා වැඩි ගානකට විකුණලා එහෙමනම් එතන තියෙන ප්‍රොෆිට් එකක් ඒ ප්‍රොෆිට් එකට තමයි අපි කියන්නේ කැපිටල් ගේන් කියලා එහෙනම් මේ කැපිටල් ගේන් එක කැල්කියුලේට් කරන්නේ කොහොමද ඇසෙට් එක විකුණලා ලැබෙන මුදලින් අඩු කරනවා ඇසෙට් එකේ කොස්ට් එක ඇසෙට් එකේ කොස්ට් එක කම්පියුට් කරන්නේ හරිද ඇසෙට් එකේ කොස්ට් එක කම්පියුට් කරන්නේ මතක තියාගන්න ඇසෙට් එකේ කොස්ට් එක කම්පියුට් කරද්දි ඔයා ඇසෙට් එකේ මෙන්න මේ කොස්ට් එක ගනිද්දි පර්චේසින් ප්‍රයිස් එක ගන්න ප්ලස් පර්චේසින් ප්‍රයිස් එකයි ඔය වත්කම විකුණන්න වියදම් දරන ඕනේ දැන් ඒ ඉඩමක් විකුණන්න ගියාට පස්සේ පත්තරේ ඇඩ් එකක් එහෙම දාන්න එපා බ්‍රෝකර්ට එහෙම ගෙවන්න එපා අන්නේ සෙලින් කොස්ට් එකත් අපිට මෙතනදී කොස්ට් එකට ගන්න පුළුවන් සෙලින් කොස්ට් හරිද එහෙනම් හරිම සරලයි මේක කම්පියුට් කරන විදිය හරිද ඇසෙට් එකක් විකුණලා එන ප්‍රොෆිට් එක කම්පියුට් කරද්දි මතක තියාගන්න ඇසෙට් එකේ කොස්ට් එක විදියට ගන්නවා කොස්ට් එකට සෙලින් කොස්ට් උත් අපිට මෙතනදී ඇඩ් කරන්න පුළුවන් එතකොට මතක තියාගන්න දැන් ඔය විකුණන ඇසෙට් එක 2017 සැප්තැම්බර් 30ට කලින් ගත්ත ඇසෙට් එකක් නම් මෙතන ඇසෙට් එකේ කොස්ට් එක විදියට ගන්න මෙන්න මේ කොස්ට් එක විදියට ගන්න 2017 සැප්තැම්බර් 30 තිබ්බ මාකට් ප්‍රයිස් එක මාකට් ප්‍රයිස් හරිද ඒක මම දැක්ක ඔයගලගේ ගණන් වල කොහෙද ඉරි දැක්කම ඒක අපි පේපර් කරනකොට බලමු හරිද මෙන්න උදාහරණයකුත් තියෙනවා උදාහරණෙත් බලන්න එතකොට ඒ ඇසෙට් රියලයිසේෂන් කැපිටල් ගේන් එක කොහොමද ටැක්ස් වෙන්නේ කියලා ඔයාට පැහැදිලි ඊට පස්සේ මේ ටික නම් අර කලිනුත් තිබ්බා ඔය ක්වොලිෆයින් පේමන්ට් ඊට පස්සේ එතන ක්වොලිෆයින් පේමන්ට් විදිහට ඇප්‍රූව්ඩ් චැරිටි වලට දෙන ඩොනේෂන් කෝච්චරක් ක්ලේම් කරන්න පුළුවන්ද ඊට පස්සේ ගවර්න්මන්ට් එකට හරි අර ඉන්ස්ටිටියුෂන් වලට හරි දෙන ඩොනේෂන් කොහොමද කොච්චර ලිමිට් එකක් ක්ලේම් කරන්න පුළුවන්ද අන්න ඒ ටික මෙතන කියලා තියෙනවා ඒ ටික ඔයා බලා ගන්න ඊට පස්සේ අනිකුත් රිලීෆ් ටිකත් අහපෝ නැවත දාලා තියෙනවා ඊට පස්සේ මෙන්න කම්පැනි වලට අදාළ ටැක්ස් රේට් ටික කම්පැනි වල ටැක්ස් රේට් ටික දැන් දැන් මට කියනකො 19 20 දී කම්පැනි වලට ඇප්ලිකේබල් ටැක්ස් රේට් ටික කීයද ඉන්කම් ටැක්ස් රේට් ටික කීයද කෝපරේට් ඉන්කම් ටැක්ස් රේට් ටික කීයද 120 කීයද කෝපරේට් ඉන්කම් ටැක්ස් රේට් එක 2019 20 19 20 කියන්නේ අර චේන්ජ් එක වෙන්න කලින් ටැක්ස් රේට් එක කීයද 124ද 28ද 128යි දැන් දැන් රේට් එක තමයි 24 පටල ගන්න එපා එතකොට SME එකක් නම් small and medium enterprise එකක් නම් tax rate එක කීයද SME ලට apply වෙන tax rate එක කීයද SME tax rate එක කීයද
ප්‍රශ්නයක් කියනවා බිස්නස් එකක් ස්මෝල් ඇන්ඩ් මීඩියම් එන්ටර්ප්‍රයිස් එකක්ද නැද්ද කියලා ඩිසයිඩ් වෙන රූල් එක මොකද්ද? SME එකක්ද නැද්ද කියලා ඩිසයිඩ් වෙන රූල් එක මොකද්ද? රෙවෙනියු එක. ප්‍රධාන වශයෙන් රෙවෙනියු එක. රෙවෙනියු එක මිලියන කීයට වඩා අඩු වෙනඳ අපි SME එකක් විදිහට කන්සිඩර් කරන්නේ. මිලියන කීයද? 500යි. 500 මිලියන වලට වඩා අඩු වෙනම් අපි සලකනවා ඒක SME එකක් විදියට. එහෙමනම් ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් එක ඒගොල්ලන්ගේ ටැක්සබල් ඉන්කම් එක ටැක්ස් වෙන්නේ at the rate of 14%. හරිද? හරි. අන්නේ ටැක්ස් රේට් ටික තමයි මේ මෙතන දාලා තියෙන්නේ. ඒ ටිකත් තමයි බලා ගන්නද. ඉතින් අපිට බේසිකලි තියරි විදියට කතා කරන්න තියෙන්නේ ඇත්තරම ඔය ටික තමයි. ඉතින් දැන් ඔයාට අපිට ගණන් ටික හදන්න පුළුවන්. ඉතින් යම් මෙතන අයිඩියා එක තිබ්බයි මම හිතන්නේ ගොඩක් ඉන්න ඇති. මොකද එක්සෑම් එක ළඟ නිසා කොහොම හරි බලපුවා බලාගත්ත අය ඇති. ඉතින් කවර් වෙලා නැති අය මේ නෝට් එකත් බලාගන්න. මම නෝට් එකත් දැන් දාන්න. හෙට බැරි වෙයි බොහෝ දුරට අනිද්දා අපි පටන් ගමු අපේ ගණන් ටික. එතකොට වැලියු ඇඩඩ් ටැක්ස් පාර්ට්නර්ෂිප් ගණක් අනිවාර්යෙන් හදනවා. මේ කම්පැනි ගණන් දෙකක් විතරත් හදනවා අනිවාර්යෙන්. දෙකක් නම් හදමු කොහොම හරි. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්නකෝ. ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් රේට් ටික මම ඒ නෝටුත් දාන්නම්. මේ මෙතන නෑ, කලින් කලින් තිබ්බා. වෙනම නෝට් එකක් දාලා තිබ්බා. ඒ ටිකක් දාන්නම්. ඒක දැන් යන්නේ 6 12 18 කලින් තිබ්බ එක නම් එක එක ස්ලැබ් වලට කඩලා තමයි තිබ්බේ. නෝට් එක දැන් දාන්නම්. පාස් පේපර් දෙකක් අනිවාර්යෙන් කරනවා. වැට් ගන්න අනිවාර්යෙන් කම්පැනි ගණන් දෙකකුයි වැට් එකකුයි පාර්ට්නර්ෂිප් එකකුයි හදනවා. බය වෙන්න එපා. හොඳේ අපිට මම ඒක මේ මෙහෙම අර අපි කර මේක අපි ඕගොල්ලෝ වෙනුවෙන් කරන අපිට කරන්න පුළුවන් ආයතනයක් විදිහට අපිට කරන්න පුළුවන් සපෝට් එකක් ඉතින් අපි අනිවාර්යෙන් මේ කරපු වැඩේට වටිනාකමක් දෙන්නේ. ඔයාට මේ වැඩේ කම්ප්ලීට් වුණොත් නේ ඒක අපි දන්නවා. අනිවාර්යෙන් කම්පැනි ගණන් දෙකකුයි පාර්ට්නර්ෂිප් එකකුයි ඉන්ඩිවිජුවල් ගණකුත් හදනවා අනිවාර්යෙන්. අද ඉතින් ගණන් හදන්න නැති වෙන්නේ හේතුව මෙතන සමහරක් අයට තියරි සම්බන්ධ අයිඩියා එකක් තිබ්බේ නැති හින්දා තමයි කරේ. නැත්තම් සමහරක් අයට ගණන් විතරයි ඉල්ලලා තිබ්බේ. ඉතින් කමක් නැහැ. අපි ඒගොල්ලන්ට අපි අනිද්දා සම්බන්ධ වෙන්න කියමු. මොනවාරි ගැටරු තියෙනවා ඕන වෙලාවක යොමු කරන්න ගෲප් එකට හරි දාන්න. නෝට් එක දාන්නම්. පර ඉන්ඩිවිජුවල් ලගේ එක නෝට් එකකුත් තියෙනවා. මේකත් තියෙනවා. දෙකම දාන්නම්. මේක රෙකෝඩින් එකක් දානවා. අද රෑට නම් බැරිවේ. මේක ටිකක් වෙලා යන නිසා මේව වෙන්න හෙට උදේට අනිවාර්යෙන් දාන්න. එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේදී එම්ප්ලොයිමන්ට් එක වෙනුවෙන් හැම්බෙච්ච හැම ඉන්කම් එකක්ම ඒතර පාර්ට් ඔෆ් එම්ප්ලොයිමන්ට් ඉන්කම් කියලා කන්සිඩර් කරනවා. මේ මේ කරපේවා තියෙනවනේ එක්සෑම් එකට. ඒතර මේවා කෙරිලා තියෙනවද ඔයගොල්ලොන්ට? කෙරිච්ච ඒවමද මේවා නැත්තම් කෙරිලා නැද්ද? ලෙක්චර්ස් 3යි තිබුණේ.
මේ ටික පුළුවන් තරමක් බලාගෙන ඉන්න. එතකොට ගණන් හදද්දී ආය මං කියන්නේ නැහැ. කෙලින්ම එක්ස්පෙන්ස් එකක් ගත්තා ඩිස්ඇලව්ද ඇලව්ද කියලා විතරයි දාන්නේ. තුරාට තක් ගාලා තේරෙනවා. මේ තේරෙනවා මේක කොහෙන්ද ආවේ කියලා. ඒකයි මේ අද සෙෂන් එකේ මේන්ම පර්පස් එක උනේ මේක තියරිටික පුළුවන් තරමක් ඔයාට කියලා දෙන එක. ඒතර නෝට් එක බලලා ගැටලු තියෙනවා දැන් වාට ගෲප් එකට හරි දාන්න නැත්නම් වාගේ දන්න කෙන යාළුවෙක්ගෙන් හරි අහගන්න. ඇයි මේක මෙහෙම කරන්නේ? මේක ලවුඩ්ද? මේක ගන්නෙ කොහමද? net profit එකෙන්ද ගොඩක් කට්ටිට ඔය මේක net profit එකෙන් අරගෙන දැන් අර පුරුදු වෙලා තියෙන disallow add back කරන්න එහෙම කටපාඩම් කරන් යන්න එපා. හරිද? ඒක නිසා මේ කටපාඩම් කරන් යන්න එපා. මේ අයිඩියා එකක් ඇතුව යන්න. कोरोना तक के रिक्त ने ती तीन आने दे मुगला अरे ये मना गेटल ऊतीना ग्रूप दान मन ट्यूटी का दान ना अभी हेटने में अनिदा रायट आए हम भी